අද අපි ආලෝකයේ පාඩම කරන්න හිතුවේ විභාගයේ කිටු සා ඉස්සෙල්ලාම විභාගයට එනවා නම් එන්නේ මුල් පාඩම් ටිකනේ ඔක්කොගේ මෙන්නත් ඉඩ කඩ තියෙනවා සා මුල් පාඩම් ටික අපි ඉස්සෙල්ලාම ඉවර කරමු. කල් ගියානේ ඈ අගෝස්තු මාසෙට කල් ගියාද ඔයගොල්ලන් කිව්වද අගෝස්තු 27 කියලා කිව්වද ඕගොල්ලෝ අයිති වෙන්නේ මේ මොන කලාපෙටද? යවරතුර පුර නේද? දැන් ඒවට මේ පිළියන්දල කලාපෙ දැන් මං උගන්වන ඉස්කෝලේ ආමේම කල් ගියා කියලා කිව්වේ නැහැ. ඒක තමයි. සමහරට ඒක ගුරුවරුන් මේ ප්‍රින්සිපල් ගලුව අතර ගියේ නැද්ද දන්නේ නැ තාම නේද? හරි කමන්න අපි වැඩේ පටන් ගමු. ගන්න. ඔඩස් කර ගන්න ඕන වැඩේ. ළමයි මේ ලබන සතියේ පෝයක් වැටෙනවා. ලබන සතියේ පුරාද කියන්නේ පෝයලු. පෝය කියලා පන්ති නිවාඩු නෑ හොඳේ. සාමාන්‍යයෙන් අපි පෝයට පන්ති නිවාඩු දුන්නට අපි දාම පාඩම් ටික ඉවර නෑනේ. ඒ නිසා ලබන සතියේ පන්ති තියෙනවා. හොඳේ. පෝය කියලා නිවාඩු. ඔව්. පෝය කියලා නිවාඩු නෑ. හරිනේ. නිවාඩුවත් දෙනව ඕගොල්ලන්ට කවදද? විභාග නෑ ඊළඟ සතියේ නෙමෙයි. විභාගේ පටන් ගන්න විභාගේ තියෙන සතිය තියෙනවනේ ඒ සතියේ නිවාඩුවක් දෙන්න. හොඳේ. දැන් අපිට මේක නා පෝය කියලා නැවැත්තුවොත් අපිට ඉවර කරගන්න බෑ. පේනවනේ තියෙන ප්‍රමාණය. අපි විභාගේ එනකම්ම එක දිගට මොන නිවාඩුව ආවත් එක දිගට කරමු. මොකද අපිට වෙලා මදි. හරි. ඒක නිසා රයිට් අපි යනවා පාඩමට. බෝලයක් තියෙනවනේ. මට කිලි පෙට්ටියක් එවනවා. Thank you. හරි තමයි වැඩිටෙමු ඈ වැඩිටෙමු. දැන් අපි මේකෙ දිග අපි මේ පාඩමේ ඉගෙන ගන්න යන්නේ මොනවද? ආගන්න ඈ කතාව නවත්තන්න මම ඈතට දානවා කතා කරොත් එමු. හොඳේ අපිට මේ පාඩ පන්ති ඈතට දාන්න පුළුවන්නේ. රයිට්. මේ සෙවනැලි සෙවනැල්ල ගැනයි කතා කරන්න යන්නේ. හරිද?
ඔයාට පේනවා කුරුල්ලන්ගේ සෙවනැල්ල, ගහේ සෙවනැල්ල, මිනිහාගේ සෙවනැල්ල. ඉතින් අපිට ක්‍රියාකාරකමක් තියෙනවා ඉස්සෙල්ලාම කරන්න, මෙන්න මේ වගේ බෝලයක් අරගෙන ඉටිපන්දමක් පාවිච්චි කරලා කරන ක්‍රියාකාරකමක් තියෙනවා. හරිද? අපි ඒකට අග්ගාල කරොත් ෆෑන් එකත් එක බෑ, ෆෑන් එක ඔෆ් කරන්න. දැන් ඔන්න ඉටිපන්දමක් තියෙනවා. ඔන්න මේක හයි කරමු මෙතන. තිරයක් අපිට අවශ්‍යයි. මෙතන මේක තිරේ කියලා. මොකද කියන්නේ ඔයාට? මොකද්ද පේන්නේ? මොකද්ද පේන්නේ? බෝලේ හෙවණැල්ල පේනවනේ. පේනවද ඔයගලන්ට බෝලේ හෙවණැල්ල? බෝලේ හෙවණැල්ලක් පේනවා. ඇතර මේක අපිට ලයිට් ඕෆ් කරලා බැලුවොත් තව හොඳට පෙනෙයි. පේනවනේ හැමෝටම බෝලේ හෙවනැල්ල, හැමෝටම පේනවා. ඇයි දැන් මේ මෙතන හෙවනැල්ලක් ඇති වුනේ? ඇයි මේ බෝලේ හරහා ආලෝකය යනවද නැද්ද? මේ බෝලේ හරහා ආලෝකය යන්නේ නැහැ. ආලෝකය යන්නේ නැති දේවල් වලට අපි මොකද්ද කියන නම? පාරදෘශ්‍යද පාරාන්දද? පාරාන්ද මතකයිනේ, 6 වසරේනේදී කියන්නේ පාරාන්ද කියන එක. ඒතර මේ බෝලේ පාරාන්දයි. පාරාන්ද වස්තුව මෙහෙම ආලෝක ප්‍රභවයක් ඉස්සරහින් තියුවම ඒකෙන් නිකුත් වෙන ආලෝකය මේ බෝලේ හරහා යන්නේ නැහැ. ඉතින් බෝලේ හරහා යන්නේ නැත්නම් බෝලේ කෙලින් තියෙන ප්‍රදේශයට ආලෝකය වැටෙනවද අඳුර වැටෙනවද? අඳුර වැටෙනවා. ඒ අඳුර වැටිච්ච තැනට අපි කියන්නේ මොකද්ද? විශේෂ නම් මොකද්ද? සෙවනැල්ල. එහෙනම් සෙවනැල්ලක් ඇති වෙන අනිවාර්යෙන්ම මොකද්ද උනේ? ආලෝකය යන වස්තුවක්ද ආලෝකය යන්නේ නැති වස්තුවක්ද? ආලෝකය යන්නේ නැති වස්තුවක් ඕනේ. දැන් ඔයා හිතන මේක තනිකර වීදුරු බෝලයක්. වැටේද මේම හෙවනැල්ල? වැටේද මේ මෙවනැල්ල? නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම සෙවනැල්ලක් හටගන්න ආලෝකය යන්නේ නැති වස්තුවක් ඕන. පැහැදිලිනේ? මොන අපි ඒක කරා. හරි, පරීක්ෂණ ගොඩක් තියෙන මේක කරන්න. පෑන් එක ඕනේද? හරි, දැන් ගන්න පොත. ටියුට් එක ගන්න, ටියුට් එක ගන්න. මොකක්ද අහන්නේ පළවෙනි ප්‍රශ්නේ? ඡායාවක් සෙවනැල්ල ඇතිවන්නේ කෙසේද? ඔන්න අපි සෙවනැල්ලක් ඇති වෙන විදිය කතා කරා. බෝලය හගන්න. බෝලය තුලින් ආලෝකයේ ගමන් නොකිරීම නිසා තිරය මතට ඡායාව ඇති වෙන්නේ නේද? බෝලය තුලින් ආලෝකයේ ගමන් කරන්නේ නැති නිසා මෙන්න මේකේ තිරය මත ඔබට පේනවා ඡායාවක් ඇති. මෙතින් ඡායාව හේතුව බෝලය හරහා ආලෝකය යන්නේ නැති නිසා. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ ලියමු. පෙරල ගැටියුට් එක නොක් ගන්න. මේක ගෝලය තුලින් ආලෝකය යන්නේ නැති නිසා පළවෙනි ප්‍රශ්නෙට යන පුතේ අංක 1 අපෙන් අහනවානේ, ඉහත ක්‍රියාකාරකම් අනුව ඡායාව හෙවත් සෙවනැලි ඇතිවන්නේ කෙසේද? සෙවනැල්ල ඇති වෙන්නේ, මේ සෙවනැල්ල ඇති වෙන්නේ මේ බෝලේ හරහා ආලෝකය යන්නේ නැති නිසා. මෙන්න උත්තරේ මෙතන තියෙන බෝඩ් එකේ. අද 9 වෙනකන් නෙවෙයිනේ, ද 8 වෙනකන්. අනිත් අනිත් කලාපවලත් විභාගෙ කල් ගියොත් ටිකක් හොඳයි. අඩුම තරමේ අගෝස්තු 20 ගණන් වලටවත් ගියොත් ඇතනම් අපිට පාඩම් ටික ඉවර කරලා ප්‍රශ්න ටික උත් කරන්න පුළුවන්.
හරි. දැන් ඊළඟ පරීක්ෂණයට යනවා. දැන් ඒක නම් මම මෙතන කරන්න යන්නේ නැහැ කියලා දෙනවා විතරයි. බලා ගන්න. හොඳට අහගන්න. මේකෙන් මේකෙන් ඔයාට තේරෙන දේ මට කියන්න. අපි ගන්නවා මෙන්න මෙහෙම හොඳට බලන්න. බෝලේ තියෙනවා. තිරේ තියෙනවා. ටෝච් එකක් තියෙනවා. හැබැයි අපි මෙතන ටෝච් එක ඉස්සරහින් තියලා තියෙනවා පාරදුෂ්‍ය වීදුරුදාඩුව. මේ තියෙන පාරදුෂ්‍ය වීදුරුදාඩුව. පාරදුෂ්‍ය මෙහා මෙහා පේන වීදුරු. ඉතින් මේක තිව්වයි මේක තිව්වම මට කියන්න මේක හරහා ආලෝකය හොඳට යනවද නැද්ද? යනවද නැද්ද? දැන් මේක හරහා ඔගොල්ලෝ මට පේන්නේ මේ. ඒ මොකද ආලෝකය යන නිසානේ. ආලෝකය හොඳට යනවා. ඉතින් මෙහෙම මේ මේ මෙතෙන්ට මෙහෙම වීදුරුවක් කියලා තිව්වට පස්සේ මේක හරහා හොඳට ආලෝකය යන නිසා බෝලේට ආලෝකය වැටෙනවා. බෝලේ හරහා ආලෝකය යන්නේ නැහැ. ඒක නිසා සෙවනැල්ලක් ඇති වෙනවා. කරන් දෙයක් නැහැ අහගන්න. පාරභාසක වීදුරු තහඩුවක් මට කියන්න. පාරභාසක වීදුරු තහඩුවක් කියලා ගන්නෙ මොකද්ද? මං ගාව දැන් නැහැ. මල් වීදුරු අහලා තියෙනවනේ. පාරභාසක 6 වසරනේ උගන්වන්නේ. පාරභාසක වීදුරු කියන්නේ මොනවද? මල් වීදුරු. ඕනිකම් මේ මේ නිකන් මොන ලා සුදු පාට වගේ ගාපු එකක් නේද? පාරභාසක මට දැන් කියන්න. පාරභාසක වීදුරු හරහා ක්‍රමවත් ආලෝකය යනවද අක්‍රමවත්ද යන්නේ? අක්‍රමවත්නේ මතකද? එතකොට හොඳ ආලෝක ධාරාවක් ලැබෙන්නේ නැහැ. ඔයා හිතන්නේ මොකද? හොඳ හෙවණැල්ලක් ලැබෙයිද බොද වෙච්ච හෙවණැල්ලක් ලැබෙයි? බොද වෙච්ච හෙවණැල්ලක් ලැබෙයි. ඊළඟට අපි කාඩ්බෝඩ් තහඩුවක් තියෙනවා. මෙහෙම කාඩ්බෝඩ් තහඩුවක්. කාඩ්බෝඩ් තහඩුවක් තිබ්වොත් බෝලේට ආලෝකය ලැබෙන්නෙම නැහැ. එහෙනම් හෙවණැල්ලක් ඇති වෙන්නෙත් නැහැ. එහෙනම් මට කියන්න පුළුවන් නම් මේ පරීක්ෂණ තුනෙන් ඔයාට තේරෙන්නේ මොකද්ද? ආයි ඕ තව උත්තර ආයි කියන්න. මම මොකද්ද කරේ කියන්න? බෝලේ හැම එකේම තිබුණානේ. බෝලේ හැම පරීක්ෂණ තුනේම බෝලේ තිබුණානේ. එතකොට මම මොකද්ද වෙනස් කරේ? බෝලේට ලැබෙන ආලෝකය වෙනස් කරා. කොහොමද වෙනස් කරේ? මේ වගේ තුනී වීදුරුවක් තිබ්වම ක්‍රමවත් ආලෝකයේද අක්‍රමවත් ආලෝකයේද? මේකේ ක්‍රමවත් අක්‍රමවත්ද ඈ අයන්නද අක්‍රමවත්ද ක්‍රමවත්ද? තමයි මේක හරහා හොඳට ආලෝකේ යනවනේ. ඒ කියන්නේ ක්‍රමවත් ආලෝකේ. මල් අහගන්න ඉතින් බෑ. ඔය මල් වීදුරු කෑල්ලක් තිව්වොත් අක්‍රමවත්. කාඩ්බෝඩ් කෑල්ලක් තිව්වොත් ආලෝකේ යන්නෙම නෑ. පරීක්ෂණ තුනේ වෙනස් කරේ මොකද්ද? ආලෝකේ යන විදිය. පැහැදිලිද? එහෙනම් මොකද්ද ඔයාට තේරුනේ? ආලෝකේ නැත්තම් හෙවණැල්ලකුත් නෑ. ආලෝකේ අක්‍රමවත් නම් හෙවණැල්ල බොද වෙනවා. ආලෝකේ හොඳට ලැබුණොත් හොඳ හෙවණැල්ලක් ලැබෙනවා. එහෙනම් හොඳ හෙවණැල්ලක් ගන්න කරුණු දෙකක් බලපාන බව තේරෙනවද? පළවෙනි පරීක්ෂණින් ඔයාට කියලා දුන්නේ හොඳ හෙවණැල්ලක් ගන්න ආලෝකයේ යන වස්තුවද ආලෝකයේ යන්නේ නැති වස්තුව? ආලෝකයේ යන වස්තුවද ආලෝකයේ යන්නේ නැති වස්තුවද? හොඳ හෙවණැල්ලක් ගන්න ආලෝකයේ ගමන් කරන්නේ නැති වස්තුවකුත් ඕනේ, හොඳ ආලෝක ධාරාවකුත් ඕනේ. දැන් මේකෙන් තේරෙන්නේ වස්තුව ගැනද ආලෝක ධාරාව ගැන? ආලෝක ධාරාව. හොඳ ආලෝක ධාරාවක් නම් හොඳ හෙවණැල්ලක්. අක්‍රමවත් ආලෝක ධාරාවක් නම් බොඳ වෙච්ච හෙවණැල්ලක්. ආලෝකේ නැත්තම් හෙවණැල්ලකුත් නැහැ. තේරුණාද ඔයගලන්ට කියන කාරණේ? එතකොට මේ පරීක්ෂණ දෙකෙන් අපි කියන්නේ හෙවණැල්ලක් සුපිරි හෙවණැල්ලක් ගන්න නම් ආලෝකේ යන්නේ නැති වස්තුවකුත් ඕනේ, ආලෝකයක් ඕනේ. තේරුණාද? ආලෝකේ නැතුව හෙවණැල්ලක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි ලියමු. අපෙන් අහනවා මේ නිරීක්ෂණ. මේ නිරීක්ෂණ ටික ලියමු. මම හිතන්නේ කො බලන්න නිරීක්ෂණ. හරි. පළවෙනි කාලිය. පාරදුෂ්‍ය වීදුරු තහඩුව තැබූ විට එහා පැත්තේ පාරදුෂ්‍ය වීදුරු තහඩුව තැබූ විට පාරදුෂ්‍ය වීදුරු තහඩුව තැබූ විට බෝලයෙහි පැහැදිලි ඡායාවක් ලැබේ. පාරදුෂ්‍ය වීදුරු තහඩුව තැබූ විට බෝලයෙහි පැහැදිලි ඡායාවක් ලැබේ. මොකද හොඳට ආලෝකය බෝලෙට වැටෙන නිසා. දෙක. මේක පොඩ්ඩක් ඉඩ මදි ලියන්න, චූටිට ලියන්න වෙනවා. රූල් දෙකක් නෑ නේද? දෙකයි නේද තියෙන්නේ?
පාරභාෂක වීදුරු තහඩුව තැබූ විට පැහැදිලි ඡායාවක් ලැබේ. අපැහැදිලි ඡායාවක් ලැබේ. පැහැදිලි ඡායාවක් ලැබේ. ඊළඟට 3. කාඩ්බෝඩ් තැබූ විට බෝලේ ඡායාවක් ගන්න බෑ. කාඩ්බෝඩ් කෑල්ලක් තිබ්බොත් බෝලේ ඡායාවක් වැටෙන්නේ නෑ. කාඩ්බෝඩ් ලා තිව්වොත් බෝලෙට ආලෝකය වැටෙන්නේ නැහැ. ආලෝකය වැටෙන්නේ නැත්නම් හෙවණැල්ල කැදෙන්නෙත් නැහැ. හරිනේ. හොඳයි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න නැතුව දෙවෙනි ප්‍රශ්නේ කියවලා මට උත්තරයක් ලෑස්ති කරගන්න බලන්න. කාඩ්බෝඩ් තහඩුව තැබූ අවස්ථාවේදී තිරය මතට බෝලේ ඡායාවක් ලබාගත නොහැකිය. තුනම එකට නෑනේ. හා කියන්න, කාඩ්බෝඩ් කැබැල්ල තැබූ වෙලාවේදී බෝලේ ඡායාවක් ලැබෙන්නේ නැත්තේ ඇයි? ඇයි කාඩ්බෝඩ් කෑල්ලත් අපි රූපි ගමු, මේක නෙමෙයි. ඇයි කාඩ්බෝඩ් තිවම ඡායාව වැටෙන්නේ නැත්තේ? ඡායාවක් හැදෙන්න නම් මොකක්ද ඕනේ? ආලෝකේ යන්නේ නැති වස්තුවකුත් ඕනේ. ආලෝකේ යන්නේ නැති වස්තුවකුත් ඕනේ. තව ආලෝකයක් ඕනේ. දැන් මේ වස්තුව තියෙනවා, හැබැයි ආලෝකය නැහැ. ආලෝකය නැත්තම් වටේට ආලෝකමත් වෙන විදියක් නැහැ. පැහැදිලිනේ. ඒක නිසා අපිට ඡායාවක් ලැබෙන්නේ නැහැ. හරි, ඡායාවක් ලැබෙන්නේ නැහැ. රයිට්. අපි ඒකට උත්තරේ ලියමු මෙහෙම. ලියන්න. විදුලි පන්දමෙන් නිකුත් වන ආලෝකය. විදුලි පන්දමෙන් නිකුත් වන ආලෝකය. ද්‍රව්‍යයක් වන කාඩ්බෝඩ් කිරීම. මොකද බෝලෙට ආලෝකේ වැටුනොත් තමයි ඡායාව ඇති වෙන්නේ. ආලෝකේ නැත්තම් ඡායාවක් එන්න විදියක් නැහැ. එහෙනම් දැන් මේ පරීක්ෂණ දෙකෙන්ම මොකද්ද ඔයගලන්ට තේරෙන්නේ? ඔව්, රගිත්. රගිත් නේද? ද යුගිත්. ඈ, පළවෙනි එක. මොකද්ද මේ දේ? මේ දැන් කරපු පරීක්ෂණ ටිකෙන් මොකද්ද තේරෙන්නේ? ඡායාවක් ගන්න නම් හෙවණැල්ලක් ගන්න නම් මොනවද යට ඕනේ? ආලෝකයක් ඕනේ. ආලෝකේ යන්නේ නැති වස්තුවකුත් ඕනේ. තේරුණා නේද? ආලෝකේ යන්නේ නැති වස්තුවකුත් ඕනේ. හරි, රයිට්. ඊළඟට යනවා ළමයි, මේ හෙවණැල්ල පාවිච්චි කරලා අපිට අපි ගන්න ප්‍රයෝජන. ඉස්සර කාලේ මෙන්න මේ විදිහට මේක බලන්න හොඳට. ඔන්න පොළව, අන්න ඉර, මෙන්න මිනිහෙක්. ඉතින් මේ විදිහට සූර්යා මෙතන තිබුණොත් මේ මිනිහාගේ හෙවණැල්ල මෙච්චර දිගයි. මෙතෙන්ලා මෙතෙන්ට ලොකු දිග හෙවණැල්ලක් ලැබෙනවා. සූර්යා තව ටිකක් මුදුන් වුණොත් ඒ මිනිහාගේ හෙවණැල්ල කොටයි. සූර්යා කෙලින්ම මුදුන් වුණොත් හෙවණැල්ලක් නැහැ. සූර්යා එහා දැන් ඉර බහිනව. දැන් ඉර නැග්ගා. දැන් මොකද වෙන්නේ? ඉර බහිනව. ඉර බහිනකොට මොකද වෙන්නේ? මේ මිනිහාගේ හෙවණැල්ල කලින් ඉර නගිනකොට තිබුණේ හෙවණැල්ල මේ පැත්තේ. දැන් හෙවණැල්ල තියෙන්නේ අනිත් පැත්තේ. තව බහිනෝ.
ඉර බැස්සා. දැන් මොකද වෙන්නේ? හෙවනැල්ල තවත් දිගයි. ඉතින් මොකද්ද ඔයාට මේකෙන් තේරෙන්නේ? හා කියන්න. සූර්යා නගින ප්‍රමාණය අනුව සූර්යා මේ අපි මෙතන ගමු. මෙතන ඉන්නවා කියලා මෙන්න මිනිහෙක්. එතකොට මේ සූර්යා තියෙන තැන අනුව හෙවනැල්ලේ දිග මොකද වෙන්නේ? හෙවනැල්ලේ දිග මොකද වෙන්නේ කියන්න. දිශාව වෙනස් වෙනවා. එහෙනම් මේ හෙවනැල්ල දිශාව සහ දිග අනුව අපිට දල වශයෙන් දවසේ වෙලාව කියන්න පුළුවන්නේ. හැබැයි හරියට කියන්න පුළුවන්ද? ටක්කෙට කියන්න පුළුවන්ද? දැන් වේලාව 12 පසු විනාඩි 2යි තප්පර මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද මේ හෙවනැල්ලේ? බෑ. හැබැයි දල වශයෙන් කියන්න පුළුවන්. මට කියන්නේ හෙවනැල්ල හෙන දිගයි නම් එක්කෝ උදේ පාන්දර වෙලාවක් වෙන්න ඕනේ, නැත්තම් හවස වෙලාවක් වෙන්න ඕනේ. හෙවනැල්ල නැත්තම් මහ ගිනි දවල් 12 විතර වෙලා තියෙනවා. පැහැදිලිව ඔයගලට කියන කාරණේ. ඔයගොල්ලෝ විශ්වාස කරන්න එකක් නැහැ. මං අර එහා පැත්තේ ඔය පරණ ගෙදර ඔය ඉස්සරහා කාමරේ තමයි හිටියේ, මගේ කාමරේ. මං පොඩි කාලේ, හරිද? ඔය කාමරේ උළු තිබුණ ඉස්සර. ඔය මේවා නෙමෙයි, ඇස්බෙස්ටොස් නෙවෙයි තිබුණේ, උළු. ඒ උළු අස්සෙන් ආලෝකය වැටෙනවා බිත්තියට. හරිද? ගෙදර මේ කාමරේ බිත්තියට ආලෝකය වැටෙනවා, මෙහෙම ආලෝක ලපයක්. මම මොකද්ද කරේ? දැන් මෙහෙම ඔන්න වැටලා තියෙනවා කියලා හිතන්න, ඔක ආලෝක ලපයක් මෙතන. මං බිත්තිය ඇඳලා ඒ ආලෝක ලපේ තියෙන තැන ඇඳලා ඔල්ලෝසෙල් ලිව්වා 7:30. ඒ ලාස්සේ තව පැයකින් විතර බලද්දි ආලෝක ලපේ ඔතනද තියෙන වෙන තැනක තියෙන. වෙන තැන. එතන මේව රවුම් කරලා ලිව්වා 8:30. පැයකින් විතර. පැහැදිලිද? දැන් මම ඒ කාමරේ බිත්තිය දැන් මම මෙහෙම ලකුණු කරා. දැන් මට පහුවදාට මෙතෙන්ට වැටලා තිබුණු වෙලාව කීයද? 7:30. මෙතෙන්ට වැටලා තිබුණු වෙලාව කීයද? 8:30. හැබැයි දිගටම වෙන්නේ නැහැ, සූර්යා යන මාර්ගය වෙනස් වෙන නිසා. නමුත් දල වශයෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඉස්සර මම පොඩි කාලේ අර ප්‍රේමට හොඳට මතකයි, මම ඕක මාක් කරත් මේ වෙලාවේදී ආලෝක ලපේ මෙතන, මේ වෙලාවේදී ආලෝක ලපේ මෙතන කියලා බිත්තියේ දන දන ලකුණු කරා. එතකොට දල වශයෙන් ආලෝකය කියන්න පුළුවන්. හැබැයි ටක්කෙට කියන්න පුළුවන්ද? ඔතන තියෙන වැදගත් වචනය බලමු කවුද දන්නේ කියලා. කාලයේ අභිමතයේ නැල්ල යොදා ගන්නේ කෙසේද? හා, අභිමතයක ඈ 60 පැය නේ මං අහන්නේ. අභිමත ඒකකයක් කියන්නේ මොකද්ද? කවුරු හරි දන්නවද මෙතන ඉන්න? කවුරු හරි මේ දන්න අභිමත ඒකක? ලෝකයේ ඒකක ಜಾති දෙකයි තියෙන්නේ. එකක් අභිමත ඒකකයක්, අනිත් එක සම්මත ඒකක. සම්මත ඒකක තියෙනවා අභිමත. මීටර් කියන්නේ වා හිතන්නේ මොන වගේ ඒකකයක්ද? සම්මත ඒකකයක්. කිලෝග්‍රෑම් කියන්නේ සම්මත ඒකකයක්. තප්පර කියන්නේ සම්මත ඒකකයක්. හරිද? අභිමත ඒකක කියන්නේ ළමයි. මට කියන්නේ දැන් ග්‍රෑම් එක කියන එක, මෙහෙත් ග්‍රෑම් එක ග්‍රෑම් එකමයි, වෙන හැම රටකමත් ග්‍රෑම් එක ග්‍රෑම් එකමනේ. කිලෝ දැන් මේ මස් කිලෝ එකක් ගත්තා කියන්නකො, ඒ මස් කිලෝ එක සෝරි, අපි වෙන රටක ගත්තත් ඒ කිලෝ එක කිලෝ එකමනේ වෙනස් වෙන්නේ. හැබැයි සමහර මනින ඒක තියෙනවා, ඒව ළමයි පුද්ගලයාට වෙනස් වෙනවා. හොඳම උදාහරණේ වියත. ඉස්සර කාලේ දිගමයින පාවිච්චි කරපු එක ඒකකයක් තමයි මොකද්ද? වියත. ඒ වියතයි ඕගොල්ලන්ගේ වියතයි සමානද? නැහැ. එහෙනම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වියත කියන ඒකකය සමානද වෙනස්ද? සමානද වෙනස්ද? වෙනස්. අන්න ඒ වගේ ඒකක වලට අපි කියන්නේ අභිමත ඒකක. ඉස්සර ළමයි වියත පාවිච්චි කරා පියවර පියවර කියලා. ඉස්සර මේ කකුලේ විලු බිඳලා ඉස්සරහට එක පියවර, 1, 2, 3 මෙහෙම දුරමයින පියවර පාවිච්චි කරා. වියත කියන්නේ ඒ වගේ දුරමයින. හැබැයි පුද්ගලයන් පුද්ගලයාට ඒ වියත සමානද වෙනස්ද? වෙනස්. ඒවට කියන්නේ පුතේ අභිමත ඒකක. පුද්ගලයා අනෝ ඒකකේ දිග මොකද වෙන්නේ? වෙනස් වෙනවා. නම් ඒවට කියන්නේ මොනවද? අභිමතේ. මට කියන්නේ සෙවනැල්ල. සෙවනැල්ල. අපි හයි කරලා තියෙන කෝටුවේ කෝටුවක් හරි මාක් හරි හයි කරන්න එපා හෙවනැල්ලක් ගන්න. ඒතර හයි කරලා තියෙන කෝටුවේ උස අනුව හෙවනැල්ලේ දිග වෙනස් වෙනව නේද? වෙනස් වෙනවනේ. එහෙනම් ඒක සම්මත ඒකකයක්ද අභිමත ඒකකයක්ද? අභිමත ඒකකයක්. ඒකට නිශ්චිත අගයක් නැහැ, වෙනස් වෙනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට. රයිට්. හරි. දැන් කියන්න කාලය මැනීමට අභිමත ඒකකයක් ලෙස ඡායාවෙහිවත් සෙවනැල්ල යොදාගන්නේ කෙසේද? පුතේ සෙවනැල්ලේ දිග දැන් මෙම අහන්න. සෙවනැල්ලේ දිග, සෙවනැල්ලේ දිග, සෙවනැල්ලේ දිශාව අනුව කාලය කියන්න බැරිද? පුළුවන්. පුළුවන්. අභිමත ඒකකයක් විදියට සෙවනැල්ලේ දිග සහ ඒ තියෙන එහි දිශාව සලකලා අපිට කාලයේ දල වශයෙන් කියන දැන් නම් ටිකක් හවස් වෙලා, දැන් නම් හොඳටම හවස් වෙලා, දැන් නම් මධ්‍යහනයි කියලා කියන්න පුළුවන්. හරි. හොඳයි, එහෙනම් අපි ඒකට ලියමු, උත්තරේ ලියමු. ලියන්න. සෙවනැලි වල දිග හා දිශාව මැනීමෙන් කාලය ප්‍රකාශ කරන්න පුළුවන්.
සෙවනැලි වල දිගහා දිශාව මැනීමෙන් කාලය කියන්න පුළුවන් අපිට. ඈ හිරු තැටිය. මේකේ නම් මොකද්ද? හිරු තැටිය. මේ ඉස්සර කාලේ කාලය ප්‍රකාශ කර හදපු උපකරණයක්. මේකේ පොඩි මෙහෙම කැලලක් තියෙනවා. එතකොට මේක එළියෙන් තියුවම ඉරව්ව වැටෙනකොට ඒකේ හේවනැල්ල වැටෙනවා. ඒ හේවනැල්ල වැටෙන තැන අනුව දල වශයෙන් කාලය කියන්නේ. ඒක නම් දන්නේ නැහැ. මේකේ මයින් විදියත් මම දන්නේ නැහැ. ඔහ් ඈ කොයිද කොයිද අත්තමලයි දා. මේවා මේ ඉස්සර කාලේ කාලය හරියටම කියන්න බෑ. දල වශයෙන් කියන්න පාවිච්චි කරපු එක. දැන් ඔය හිතන්නකෝ. දැන් ඉර වැටෙන ප්‍රමාණය අනුව මේකේ හේවනැල්ලේ දිශාව හේවනැල්ල පවතින දිග වෙනස් වෙනවා. ඒ අනුව කාලය කියන්න පුළුවන් මේකේ. මේකට කියන්නේ හිරු තැටිය. අනලියන් අපෙන් අහන එහා පැත්තේ ඡායාවේවත් සෙවනැලි යොදාගෙන කාලය මැනීම සඳහා අතීතයේ භාවිතා කළ උපකරණය කුමක්ද? හිරු තැටිය. ඔය තියෙන්නේ උපකරණය හිරු තැටිය. රූපේ දීලා විභාගෙදී අහන්න පුළුවන් මේ මොකද්ද කියලා. හිරු තැටිය. ඒ කියන්නේ අර වැලි වැටෙන එකද? ඒක දන්නේ. එහෙම දන්නේ. 60 පැයක්. මේ වගේ එකක් තියෙනවද? ගල් වලින්ද හදලා තියෙන්නේ? ගල් වලින්ද? ගියාද බලන්න? ඔයත් ගියාද බලන්න? නෑ. බලන්න ගින් තියෙනවද? මේ මෙයා කියන එක රජගලද මොකද්ද? හරියටම කියන්න බෑනේ. දල වශයෙන් උදේද ගොඩක් උදේද දවල්ද ගොඩක් දවල්ද කියලා කියන්න පුළුවන් නේ. ඔව්. හරි. ඊළඟට අපි යනවා තවත් වැඩකට. ඔන්න හොඳට බලන්න. හරිද? අපි ගන්නවා ළමයි බෝලයක්. අපිට ඕනේ ටෝච් එකක්. හරි. දැන් මම ලයිට් ඕෆ් කරනවා. බය වෙන්න එපා. බයන්න පා. මේ දැන් මේ බෝලේ ඔන්න මම හොඳට බලන්න ඉස්සෙල්ලා පුතේ ඔය දෙන්නත් පේන්නේ නැහැ නේද දෙන්නට. මේ මේ මේකට යන්නකෝ බලන්න. උතර වතුර ගොඩක් තියනවාද? පේනවාද? දැන් අවේල වතුර බෝතලෑම හැලිලා ළමයාගේ එකයි. ඔන්න හොඳට බලන්න මේක ආලෝක ප්‍රභවය. මේක මොකද්ද? බෝලය. ඔන්න බෝලේ මේ මේ මේක මොකද්ද? තිරය. අහගන්න ඉතින් ඈ. මේ වයිට් බෝඩ් එක මොකද්ද? තිරය. ඔන්න බෝලේ තියෙනවා. මම ලං කරනවා බෝලෙට. බලාගන්න. බෝලෙට මම ලං කරනවා. නියමටම පේනවා බෝලේ වටේට රැස්වලල්ලක් වගේ පේනවද නැද්ද? බෝලේ වටේට රැස්වලල්ලක් වගේ පේනවද නැද්ද? ඕගොල්ලන්ට පේනවද පුතේ? රැස්වලල්ලක් වගේ ලාපාට ප්‍රදේශයක් පේනවද නැද්ද? පේනවා. ඔන්න මම ආලෝක ප්‍රභවය ඈඩ් කරනවා. රැස්වලල්ල වගේ එක එන්න මොකද වෙන්නේ? නැති වෙලා ගියා නේද? ඡායාව පැහැදිලි වුණා නේද? ආයි ලං කරනවා. ඡායාව බොඳ වෙලා වගේ ගිහිල්ලා රැස්වලල්ලක් වගේ එකක් එනවා. පේනවද? දැක්කද වැඩේ? හරි, ඔයගොල්ලෝ දැක්කද ඒක? ආයි ඔන්න මෙතනත් කරලා පෙන්නන්නම් මේ. ඔන්න මේ දැන් මොකද කියන්නේ? බෝලේ වටේට නිකන් රැස්වලල්ලක් වගේ ඇති වෙලා තියෙනවා. පේනවද? ඔන්න මං ඈඩ් කරනවා ආලෝක ප්‍රභවය. එතකොට බෝලේ ඡායාව මොකද වෙන්නේ? පැහැදිලි වෙනව නේද? ලං කරනකොට ඡායාව බොඳ වෙලා වගේ ගිහිල්ලා ඔය ළමයි ඔය රැස්වලල්ලක් වගේ එන එකට කියන්නේ උපඡායාව. මොකද්ද කියන්නේ? උපඡායාව. මැද තියෙන එකට කියන්නේ මොකද්ද? ඡායාව. ඔන්න ඈඩ් කරනකොට ඡායාව හරි ලස්සනට ඡායාව පැහැදිලි වෙනවා. ලං කරනකොට ඡායාව බොඳ වෙලා උපඡායාව මතු වෙනවා. වැඩේ හරිද? මද? එතකොට ලියන්නේ කොහොමද?
තියෙනවද? අතලි. හරි. දැන් අපි ලියමු පරීක්ෂණ ක්‍රමය. මට කියන්න අපි මොකද්ද කරේ කියන්න දැන්. මොකද්ද අපි කරේ? තිරයක් ගාව තිරයක් අසල බෝලයක් තියලා. දැන් මේ හිවනැලි වලින් කරන්න පුළුවන් තව වැඩ. මේක කරන්න පුළුවන්ද කියලා බලන්න මම නම් ට්‍රයි කරේ නෑ. හරි. ඉන්ටර්නෙට් එකේ ගහන්න ෂැඩෝ ෂෝ කියලා. ඔයගොල්ලෝ YouTube යනවනම් YouTube එකේ ගහලා බලන්න ෂැඩෝ ෂෝ කියලා. මේ වගේ මේ දක්ෂ ශිල්පීන් ඉන්නවා. ඒගොල්ලෝ ලස්සනට මේවා මේවා මේව කරලා මවලා පෙන්නනවා. ෂැඩෝ ෂෝ කියලා ගැහුවම විනාඩි 10 15 එයා මෙහෙම කරනවා ඕම කරනවා. එතකොට එක එක රටා මැවෙනවා. ෂැඩෝ ෂෝ. SHA ෂැඩෝ ෂෝ. ෂැඩෝ ෂැඩෝ ෂෝ ගහලා බලන්න. එක එක රටවල් වල දක්ෂ ෂැඩෝ ෂෝ ශිල්පීන් ඉන්නෝ. ඒගොල්ලෝ මෙහෙම ලයිට් එකක් ගහලා ඒ ලයිට් එක ඉස්සරහට ගිහිල්ලා ඔහොම කරන ඔලුවත් පාවිච්චි කරන සමහරට මේ ඔලුවත් පාවිච්චි කරලා එක එක ලස්සන රටා මවන සෙවනැලි රටා ෂැඩෝ ෂෝ ඈ. හරි. ඊළඟට මේ තව එකක් ඒ වගේ. මේ ඔගල අච්චු පොතේ තියෙන රූප ටික. දැන් ඕගොල්ලෝ ගියොත් එහෙම ෆ්‍රීඩම් මේ ගිහිලා තියෙනවද දන්නේ? ක්‍රිකට් ගහන පිට්ටනියකට ගියොත් එහෙම හතර වටේම හැවනැලි පේනවා දැකලා ඇතිනේ. ආ මේ මේ වගේ මේවා එක එක ක්‍රමවලට හදලා ඇති අපි දන්නේ නැහැ. සෙවනැලි ඩෝෂෝස් ෂැඩෝ ෂෝ එකක්ද? ෂැඩෝ ෂෝ එකක් ඇති. ආ බලමු හොයන්න ඕනේ. ෂැඩෝ ෂෝ එකක් ඩවුන්ලෝඩ් කරපියක් ඇති මං ගාව. බලමු. බලන්න ආසද? හරි. අපි මේ ටික යන අතරේ ඕගලන්ට පොඩි වැඩක් දීලා මම ෂැඩෝ ෂෝ එක බලලා පෙන්නන්නම්. ඩවුන්ලෝඩ් කරපියක් ඇති. හරි. දැන් අපි ක්‍රමේ ලියමු එන. අපි මොකද ඉන්න 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 මේ අපි මොකද කරේ? බෝලයක් තියුවා තිරයක් ගාව. මොකද්ද වෙනස් කරේ? ආලෝක ප්‍රභවය ලං කරා, ආලෝක ප්‍රභවය ඈත් කරා. ලං කරාම ඡායාව බොඳ වෙලා උපඡායාව මතු වුණා. ඈත් කරාම උපඡායාව නැති වෙලා ඡායාව පෑදිලි වුණා. තේරුණානේ? හරි. ඉතින් මේවා ඇත්තරම ගෙදරදී ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල්. හරි. අපි පරීක්ෂණය කරපු විදිය ලියමු හාලියන්. පරීක්ෂණ ක්‍රමය කියන තැන බෝලේ සහ විදුලි පන්දම අතර දුර ඒක ගමන් නැහැ. ඒක තියෙද්දි බෝලේ සහ විදුලි පන්දම අතර දුර වෙනස් කරමින් බෝලේ සහ විදුලි පන්දම අතර දුර වෙනස් කරමින් ලැබෙන ඡායාව නිරීක්ෂණය කරන්න. මොකද්ද දැන් යන ඉස්කෝලේද? එක එකේවල් තියෙන මොකක් කරයක් කියන්නේ? ශිෂ්‍ය නායක උත්සවය තිබුණා. ඒ වගේ එකක්ද? හරි. අපි ළමයි ওই වැඩේ කරාම අපිට පේන ටික තමයි දැන් අපි ළඟට ලියන්න යන්නේ ඈ. බලන්න පුතේ දැන් මේක කරාම අපි දැකපු දේවල් ටික අපි ලියමු. අපි දැකපු දේවල් මොනවද? මෙන්න අපි දැකපු දේවල්. ඔන්න මේ මොකද්ද? ටෝච් එක ලං කරාම. ටෝච් එක ලං කරාම මොකද හැදෙන්නේ? මොකද්ද මේ හැදිලා තියෙන්නේ? වටේට රැස් වලක් වගේ උපචායාව. ඡායාව බොඳ වෙලා. මෙන්න ටෝච් එක ඈත් කරාම මොකද වෙන්නේ? ඡායාව පැහැදිලි වෙනවා, උපචායාව නැති වෙලා යano. ওই ටික තමයි අපි දැකපු දේවල්. එන අපි ලියමු මේ දැකපු දේවල්. පළවෙනි එකේ ලියන්න මෙහෙම. පළවෙනි ඩොට් එකේ. හා ලියන්න.
බෝලය සහ විදුලි පන්දම ඉතා ආසන්න විට. බෝලය සහ විදුලි පන්දම ඉතා ආසන්න විට. බෝලය සහ විදුලි පන්දම ඉතා ආසන්න විට. ඡායාව පැහැදිලි නැත, උපඡායාවක් ඇතිවේ. මොනවාරි එනත් ඕනේ තේ මට ඕන බයිසිකලෙන් එන්න පුළුවන් ඔය පැත්තට රෑ. ඔයාට පෙරවන්න රෙද්දක් මොන හරි ඕනේ. ආ හා 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 නෑ අටට ඉවර වෙයි. අටට ඉවර වෙන අටට. උනට දැන් පැය 6ෙන්ද දෙන්න ඕනේ. එන 8ට 8ට දෙන්න. මේට දෙන්න. හා හරි. හරි හරි. හා හරි. දාගන්. දෙවෙනි එක පුතේ ටෝච් එක ඈත් කරාම මොකද උනේ? ටෝච් එක ඈත් කරාම උපචායාව නැති වෙලා ගිහිල්ලා ඡායාව පැහැදිලි වුණා. හාලියම් දෙක මෙන්න මේ අවස්ථාව. දැන් ඔය ලීලි වර දඟලන්නේ. ඉන්න මොකක් හරි ඔයගලන්ට පාඩම් කරන්න දීලා ඕනේ. නිකන් ඔක හොයන්න යන්න බෑ. ටිකක් වෙලා යනවා. විනාඩි 5ක්වත් යයි ඔක බලන්න. හරි හරි දැන් පුතේ මේ දඟලන්නේ නැහැ. හොඳේ වේවැල තියෙනවා දන්නවනේ ඉතින්. ආයි දඟලුවොත් දෙනවා වේවැල් පාරේ. ගහන්න ඉතින් හොඳ ළමයට ගහන්න නැහැ. දඟලුවොත් තමයි ගුටි ගන්න. මම නම් ගහනවා. මම නම් දෙනවා අල්ලගෙන. පසරත් වෙන. මොකද්ද කිව්වේ? තරයි නරක වැඩ කරනකොට ගානවා. වෙන කරන් දෙයක් නැහැ. ගාලා හරි හදාගන්න එපේ නේද? හරි. දැන් මෙතෙක් කරුවා කියන්න. මට මේවට කියන්න. පැහැදිලි ඡායාවක් ගන්න නම් ඔයාට අර පැහැදිලි පැත්තක දාන්න. ඡායාවක් ගන්න නම් මොනවද තියෙන්න ඕනේ? ආලෝකය ඕනේ. හරි. ආලෝකය ඕනේ. ආලෝකය යන්නේ නැති ආලෝකය යන්නේ නැති වස්තුවකුත් ඕනේ. ඊළඟට මං ආනෝ පැහැදිලි ඡායාවක් ගන්න නම්
ආලෝක ප්‍රභවය වස්තුවට ලං කරන්න ඕනේද ඈත් කරන්න ඕනේ? ඈත් කරන්න ඕනේ. එතකොට උපචායාව නැති වෙලා මොකද ඇති වෙන්නේ? හොඳ ඡායාවක් ඇති වෙනවා. ওই ටික තමයි දැන් මේ ඔගොල්ලෝ ඇවුලට දැම්මේ. ඊළඟට අපි යමු තවත් වැඩක්. මේ උපචායාව ඇති වෙන්නේ කොහොමද කියලා ටිකක් එක ලියන්න තියෙනවා හැබැයි ඈ. දඩබඩ ගාලා ලියන්න ඕනේ. මං ඉස්සෙල්ලා කියලා දෙන්නම්. මං ඉස්සෙල්ලා කියලා දෙන්නම්. මේ බලන්න. මෙන්න මේක. මේක නෙමෙයි. මේක නෙමෙයි. මේක නෙමෙයි. මේක නෙමෙයි මේක. මේක කරන්න විදියක් නැහැ. අපේ ටෝච් එක පිච්චිලා වැඩ කරන්නේ නැති නිසා. ටෝච් එක වැඩ කරන්නේ නැහැ. මේ වගේ ටෝච් හතරක් පහක් තියෙනවා. මේක මේ රීචාර්ජ් වෙන්නේ නැහැ. අර කරන්ට් එක. කරන්ට් එක. ඔව් තියෙනවා නම් හොඳයි. ඉතින් කරන්ට් එක කපපු කාලේ ගත්ත ටෝච්. ඉතින් මේව වැඩ කරන්නේ නැහැ එකක්වත්. හරි රීචාර්ජ් වෙන්නෙත් නැහැ. අපරාදේ බර ගාණක් දීලා ගත්තේ ඒ දවස්වල. ඉතින් කෙසේ වෙතත් කරන විදිය අහගන්න. ගත්ත ටෝච් එකක් ටෝච් එක ඉස්සරහින් පොලිතීන් කෑල්ලක් තියලා හොඳට රබර් පටියක් දානවා. වැඩේ පැහැදිලිද? එහා මෙහා පේන පොලිතින් එකක් මෙහෙම තියලා රබර් පටියක් දාන හොඳට තදට. රබාන වගේ ඇදිලා තියෙන්න ඕනි පොලිතින් එක. පැහැදිලිද? ඊට පස්සේ ගන්නවා මාකර් පෙන් දෙකක් රතු පාටයි නිල් පාටයි. මාකර් පෙන් දෙකක් අරගෙන මොකද කරන්නේ? මේක දෙකට බෙදලා මේ පොලිතින් එක දෙකට බෙදලා එක පැත්ත රතු පාටින් පාර කරනවා අනිත් පැත්ත නිල් පාටින් පාට කරනවා. දැන් මේ ටෝච් එක ඔන් කරාම උඩින් යන්නේ නිල් පාට යටින් යන්නේ රතු පාට. ඒක පැහැදිලිද දෙතෙන්ට? රයිට්. ඊට පස්සේ පුතේ අල්ලනවා බෝලයක් තියලා තිරයක් තියලා ළඟට අල්ලනවා. මෙම ළඟට ළඟට ඇල්ලුවාම උපචායාව ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට උඩ තියේ උඩින් යන්නේ නිල් පාට. එතකොට උඩ ඇති වෙන උපචායාව නිල්, යටින් යන්නේ රතු පාට, යටි ඇති වෙන උපචායාව රතු. එහෙනම් ඔයගලන්ට මේකෙන් කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? මේ උඩ උපචායාව ඇති වෙන්නේ මේ ටෝච් එකේ උඩින් යන ආලෝකයෙන්, යට උපචායාව ඇති වෙන්නේ ටෝච් එකේ යටින් යන ආලෝක. වැඩේ පැහැදිලිද? නල් ලියමු ටක් ගාලා. මේක ටිකක් ලියන්න තියෙනවා. කම්මැලි නැතුව දඩබඩ ගාලා ලියන්න. හරි. කරන විදිය ගන්න. එකක් අතරලා ආවද මොකද්ද? හා එකක් අතරලා ඇවිල්ලා තියෙන්නේ. මේ 95 මේ 90 පැහැදිලි ඡායාවක් ලබා ගැනීමට කුමක් කළ යුතුද? හා ඒක අතරලානේ ඒක කතා කරලා යන්න. මට කියන්න පැහැදිලි ඡායාවක් ගන්න මොකද්ද කරන්න? ආලෝක ප්‍රභවය වස්තුවට ලං කරනවද ඈත් කරනවද? ඈත් කරනවා. ආලියන් ආලෝක ප්‍රභවය වස්තුවෙන් ඈත් කළ යුතුය. ආලෝක ප්‍රභවය වස්තුවෙන් ඈත් කළ යුතුය. ආලෝක ප්‍රභවය වස්තුවෙන් ඈත් කළ යුතුය. ඔතන නෙමෙයි. මොකද්ද? ඕක දැම්ම ලියන්නේ පාරක ලිව්වද? ආ දැන් එහෙනම් ඔන්න අපි පරීක්ෂණය ලියාගෙන ලියාගෙන යන්. හා පොඩ්ඩක් ඉඩ මදි වෙයි. පොඩ්ඩක් මේ පොඩියට ලියන්න. ඉස්සල මේක ලියන්න. මේක ලිව්වද? අනිත් අය තාම ලියනවා. අපේ අද කවුද අඩු? ටෙනිත නෑනේ. ලක්කි තියෙන ඔන්ලයින්. ටෙනිත ඉන්නවා. ටෙනිත විතරයිනේ. හරිද? ඈ කවුද? ලිසුක කවුද? ලිසුක කවුද? ලිසුක කියන්නේ පිටිපස්ස ළමයානේ. ඔව් ඇවිලි. හරි එන ඊළඟට යා. අපේ ඉන්නේ ලකිති විතරයි මං හිතන්නේ. ඔය ලකිති විතරයි ඔන්ලයින් ඉන්නේ. හරි අද ළමයි පන්තිවල ගොඩක් අඩුයි. ඒ ඇයි? කම්මැලි ළම. ඈ ඇයි ළමයි පොඩ්ඩක් වැස්ස ගමන් පන්ති යන්න නැතු ඉන්නවද? ඉස්කෝලේ යන්න නැතු ඉන්නවද? පොඩ්ඩක් වැස්ස ගමන් ඈ මාර කම්මැලි. දැන් වැස්ස ගමන් අම්මට දානවා, අනේ වාසිය යන්න බෑ අම්මේ, තෙම්පිලිසාවදයි කියලා මොකක් හරි දාලා නඩුවක් දාලා ගෙදරින්.
ලාස් එකත් ඒ වගේ අද ලාස් එකේ උදේ පන්තියේ නම් ටිකක් හිටියේ ඒත් ළමයි අඩුයි අද ගොඩක් වැස්ස වැස්සට එන්නද මට මතකයි මම පොඩි කාලේ කියන්නේ 10 11 වගේ වසරේ හරිද පන්ති ගියා එකපාරක් ඔය ඇරවල හන්දිස් පුස්සිටියක් තියෙන ඒ පුස්සිටිය හරි ඉස්සර යට වෙනවා මේ ධනිස ගාවට වතුර මම කුඩෙත් දාගෙන ක්ලාස් ගියා කුඩෙත් දාගෙන පන්තියට ගියා හැබැයි සර් ඇවිල්ලා හිටියේ නැහැ මම ගියා ඉතින් සර් නැතිව සායි හැරලා ආවා ඉතින් එහෙම මේ අපිට පුළුවන් ද මේ පොඩි වැස්සක් වැස්සම ඕ වගේ සැලෙන ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට ඉස්සරහ ජීවිතේ ගෙනියන්න බෑ පොඩි වැස්සක් වැස්ස ගම අඩේ මට අමාරුයි අයියෝ බෑ කියලා එම හරියන්නේ නැහැ වැස්ස අවුව ඒව ඔක්කොම දරාගෙන යන්න ඕන තේරුණා වැස්සයි කියලා එහෙම පන්ති කට් කරන්න නරකයි තොට තමන්ට තියෙන දේ කරගන්න බැරි වෙනවනේ හරි මේ පන්ති නම් ළමයි මේ පන්ති එතකොට 6 වසර එහෙම නම් වැස්සත් තුන් එනවා හැබැයි 6 උන් එම අමුතුම සෙට් එකක් ඉන්නේ 6 මේ පාර මම ගියා අඟහරුවාද කරා පැය 3ක පන්තියක් එක දිගට පැය 3ක් 6 වසර ළමයි හරිද පන්ති අරින්න කිට්ටු වෙනකන් මුන් කියනවා අනේ සර් තව පැයක් කරමු රෑ 9ට ක්ලාස් එක හරි 10 වෙනකම් කරන්න ලෑස්ති ළමයි ඒ වගේ උනන්දු වෙන ළමයි සෙට් එකකුත් ඉන්නවා. හැබැයි 10 11ට යනකොට මොකද වෙන්නේ? ඒ උනන්දු නැති වෙලා පොඩ්ඩක් වැස්ස ගමන් ගෙදරින්. පොඩි ළමයි ඇත්තටම හොඳයි. වැඩේ දන්නවා ඉගෙන ගත්තොත් වාසිය. හරි අපි යන් ඊළඟට දෙක. දඩ බඩ ගාල් ලියන්නේ. ඕගොල්ලෝනත් වැස්සයි කියලා මේ ගෙදර නවතින්න එපා. වැස්ස ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ආ? වැස්ස කවුද ගණන් ගන්න? අවුව වැස්ස ඒව දරාගෙන තමන්ගේ ජීවිත ඉස්සරහට යන්න ඕනේ. දැන් ඒ පොලිතින් කෑලේ පුතේ එක පැත්තක් නිල් පාටින් පාට කරනවා අනිත් පැත්ත රතු පාටින් පාට කරනවා එක අර්ධයක් නිල් පාට අනිත් අර්ධය රතු පාට මොකද මොකද ඈ මොකද එක දෙක ගන්න ලියන වේගෙද අයියෝ ඒක මහා මෝඩ වැඩ හයියෙන් ලියන්න කියලා පොතත් කැත කරගෙන වැඩෙත් නා ගන්න එපා තමන්ගේ පාඩුවේ ලියන්න අනිත් එක්කෙනා එක වුණත් දෙක වුණත් තමන්ට වැඩක් නෑ ඔය සමාල් ළමයි අවුස්සන්න ඔය වැඩේ කරන්න අනිත් එකාගේ පොත කැත කරන්න හරි එතකොට අර මෝඩ ළමයා මොකද කරන්නේ? වේගෙන් ලියාගෙන යනවා. අරු බලන් ඉන්නවා. වේගෙන් ලියන එක මෝඩයා. හරිද? ඇයි ඉතින් අකුරු ටිකක් කැත කරගෙන පිස්සෙක් වගේ ලියනවා. එහෙම නෙමෙයි. Tamanට වෙලාව දෙන ප්‍රමාණය අරන් ලියන. ඕක මම දැකලා තියෙනවා තමාර පන්තිවල. මීහරක් ළමයි. ඒ කියන්නේ මෝඩ ළමයි. අහු වෙනවා. අරින් තේක උසි ගන්නලා තියෙනවා. කවුද බලමු ඉස්සෙල්ලා ලියන්නේ කියලා අරුට ලියන්න දීලා අරු හැමෙන් ලියන. අර හයිය ලියන එක කැතට ලියලා ඌ හිතනවා එන්න පොරක් තමයි ඉක්මනට ලියවම කියලා. එහෙම කන්නේ. එහෙම කන්නේ. හරි ඊළඟ එක තමන්ගේ පාඩුවේ ලස්සනට ලියන්න පොත ගැත කරගන්න එපා දැන් ඊට පස්සේ මේ ටෝච් එක ගහනවා බෝලේ තියලා ඊළඟ එකත් එක්කම දාන්න එනකො ලියන්නකො බලන්න
දන්නව මත් මේ ගුණා හැරනකොට පැලේ කනවද නැද්ද කියලා. තියෙනවා. ඉන්න තාම ලියනවා සමහරවිට. හරිද? දැන් ඕක මේ අහගන්නකො, මේක කියලා දීලා මේක බාගෙට නවත්තල වැඩේ මේක බලන්න බෑ. මේක කියලා දීලා තමයි වීඩියෝ එක දාන්නේ. හරිද? එතකොට ඔයාට මේක තියෙන අනිත් දෙකත් වීඩියෝස් තුනක් තියෙනවා, තුනම පෙන්වන්න. කොහොමද? මොකද්ද? සූර්යග්‍රහණයක් වෙන්නේ කොහොමද, චන්ද්‍රග්‍රහණයක් වෙන්නේ කියලාත් වීඩියෝස් දෙකක් තියෙනවා, මේ දෙකත් බලමු. එතකොට ඔක්කොම ටික බලන්න එකපාර. ඔය ටොපික් වල දාන්නේ කාලා හැමතැනම. ටොපි කන්නත් බෑ පන්ති උගන්නන වෙලාවේ. ටොපි අරමෙව කන්නේ පන්තියේ. සහ ඒ කොළ දාන්න එපා. ඉතින් අතු ගන්න එපා අපි ඊට පස්සේ. හරිද? ඒක කොහොම මේ නෙමෙයි. ඔතනකදී වුණත් ගෙදරදී ඕන තැනක ඒ අදාළ කෙ මොනවා හරි කෑව නම් ඒක සාක්කුවේ දාන් ගිලා දාන තැනක් තියෙන ඩස්ට්බින් එක ඒකට දාන්න පුරුදු වෙන්න. නැත්නම් ඉතින් ගෙවල් වල කාබාසිනිය වෙලා ගෙවල් ජරා වෙනවා. රයිට්. නිරීක්ෂණය. ආ මට කියන්න. මට කියන්න උපචායාවේ උඩ කොටස මොන පාටද පේන්නේ? ආ ඔන්න මේ නිරීක්ෂණය බල. උපචායාවේ උඩ කොටස නිල්, යට කොටස රතු. ඒකෙන් තේරෙන්නේ උපචායාවේ උඩ කොටස හැදෙන්නේ මේකේ උඩින් එන ආලෝකයෙන්, උපචායාවේ යට කොටස හැදෙන්නේ මේකේ යටින් එන ආලෝකයෙන්. ඕක තමයි කතාව. රයිට්. අපි නිරීක්ෂණය ලියමු. මාලියන් හරිද? හරිද? හරි. දැන් අහන්න මට මේකට උත්තරේ දෙන්න. මේ රූපේ මේකේ තිරය මත ඡායාව ඇතිවන්නේ කෙසේද? මේ දඟලන්න තු මට උත්තර ඕනේ. හොඳේ. දැන් ඕකේ ඔයා දැක්කනේ මැද ඇති වෙන්නේ මොකද්ද කියන්නේ? මැද ඇති වෙනවා ඡායාව. හරිද? උඩින් ඇති වෙනවා නිල් පාට ප්‍රදේශයක්. යටින් ඇති වෙන රතු පාට ප්‍රදේශයක්. මට කියන්න මේ ඡායාව, මේ කළු පාටට මැද තියෙන ඡායාව ඇති උනේ කොහොමද? ඇයි ඇති උනේ? බෝලේ හරහා ආලෝකය ගිය නිසාද නොගිය නිසාද? බෝලේ හරහා ආලෝකය නොගිය නිසා. පැහැදිලි නේද? ඉතින් ඒක තමයි වහන්නේ. තිරය මත ඡායාව ඇතිවන්නේ කෙසේද? ආලියන බෝලේ හරහා ආලෝකය ගමන් නොකළ නිසා. බෝලේ හරහා ආලෝකය ගමන් කරේ නැති නිසා. ගෝලය හරහා ආලෝකයේ ගමන් නොකළ නිසා. ගෝලය හරහා ආලෝකයේ ගමන් නොකළ නිසා. එතකොට මේ ප්‍රදේශයට ආලෝකය වැටෙන්නේ නැහැ නේ? මේ ප්‍රදේශය අඳුරට පේනවා. ආගන්. කතා කරන්නේ පස්සේ නේද? ඊළඟ එකටත් මට උත්තරේ දෙන්න අපේ ළමයි. උපචායාවේ ඉහළ කොටසට ආලෝකය ලැබුණේ විදුලි පන්දමේ කුමන කොටසින්ද? ආ කියන්න.
මේ දේ නෙමෙයි. හා ඔය දේ නෙමෙයි. ඔබ ඡායාවේ ඉහළ කොටස ආලෝකයේ ලැබුණේ ටෝච් එකේ ඉහළ කොටසින්. හා ඉහළ කොටසින්. පහළ කොටසට ආලෝකය ලැබෙන විදුලි පන්දමේ පහළ කොටසින්. ඒ නිසා තමයි පහළ කොටස රතු ඉහළ කොටස නිල්. නැතාව චුට්ටක් තියෙනවා. මම මේ අටවෙනි ප්‍රශ්න දක්වා කරලම පෙන්නන්නම්. එතකොට ග්‍රහණ දෙකත් ඔයාලට තේරෙනවා. හරි ආගන්න. ආගන්න. දැන් අපි මේකේ කිරණ රූප සටහන අඳින්න යන්නේ ඝන රතු පෑනකුයි නිල් පෑනකුයි. ඝන රතු පෑනකුයි නිල් පෑනකුයි. නැත්තම් යාළුවෙක්ගේ ඉල්ලගෙන හරි අඳින්න. ඇයි යාළු වෙන්නේ? ඉල්ල ගන්න පැන්සල ඕනේ නැහැ. රතුයි නිලුයි පෑන් දෙකක් හොයා ගන්නද කාග? ඔය ආකමන්නේ. තියෙනවා. කමන්නේ කමන්නේ. ඉසි ප්‍රශ්නයක් නැහැ. හරි ඒත් කමන්නේ පාට පැන්සල හරි කමන්නේ. හරි ආගන්න. දැන් ඔන්න බලන්න මම අඳින විදියටම අඳින්න ඕනේ. හොඳේ? හරිද? මම දැන් මේ අඳින විදියක් තියෙනවානේ. මේක තමයි අඳින්න තියෙන්නේ. හරිද? ওই උපචායාව ඇති වෙන විදිය. මෙන්න මං ඒකට ඔයාට මෙන්න වැඩි. හරි. ඔන්න ඔය රේඛාව ගහන්න. ඉන්න චුට්ටක්. ඉන්න 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 වරද්දන්නේ නැහැ. ගානක් කොටු පාරක් ඈ. මෙන්න මේ ටෝච් එකේ උඩම උඩට තම උඩ ඉඳලා උඩ කැල තියෙනවනේ උඩ ඉඳලා මෙන්න මේ බෝලේ ගෑවිලා යන විදියට රේඛාවක් ගන්න. ටෝච් එකේ ඉහළ කොටස ඉඳලා මේ පේනෝ නේද? මැද ඉඳන් නෙවෙයි උඩ ඉඳන්. නිල්. ඔය තියෙන නිල් පාට. ඈ? නෑ නිල් පාටින් ඕනි ඉස්සෙල්ලා. ආ කමන්න. එකම. මේ තියෙන විදියට වදින්න ඕනේ. උඩින් එන්න ඕනේ. හරිද? මේක උඩින්. හරිද? ආ. ඊළඟට දෙවනි එක ඈ. ඔන්න දෙවනි ආලෝක කිරණය. ඒක වදින්නේ යට යට කියන්නේ මැද ඉඳලා මෙතනට තියලා ගන්න. මැද ඉඳලා මෙන්න මේ යන මෙතන කැපිලා යන විදිහට වදින්න ඕනේ. මැද ඉඳලා. මැද ඉඳලා. තමයි පටන් ගන්නෙ. ටෝච් එකේ මැද ඉඳලා පටන් අරගෙන මෙහෙම කැපිලා යන ගහන්න තිරේටම. නිල් පාට ඈ. හරවන්න නැතුව කෙලින්ම දිගටම ගහගෙන යන්න. එකම රේඛාව. නහරි. කො අඩි රුලන් නැද්ද? ඕක තියලා ගහන්නේ. අඩි රුලන් නැහැ. මං තමයි ළමයි. ඊළඟට රතු පාට පෑන ගන්න. රතු පාට ඔන්න රතු එක මැද තියලා මේ මගේගේ පොඩි වැරද්දක් තියෙනවා. වැරද්ද කියන්නේ මෙතන කැපිලානේ කැපෙන්නේ නැති වෙන මේ අයිනෙන් ගෑවිලා යන ගහන්න. අයිනෙන්ම ගෑවිලා යන ගහන්න කැපෙන්නේ නැති වෙන්න. මැද ඉඳලා ගහන්නේ. මැද ඉඳලා. ඊළඟට ඊළඟට තමයි අන්තිම එක යට ඉඳලා ගහන්න. යට ඉඳලා මෙතනින් කැපිලා යන ගහන්න මෙහෙම. යට ඉඳලා. යට ඉඳලා හරියටම අර කැපි මේ බෝලෙත් එක ගෑවෙන තැනින් කැපිලා යන ගහන්න. බෝලෙත් එක ගෑවෙන තැනින් කැපිලා යන ගහන්න. ආදි නදී. කලබල යන්නේ ආදි. ඔතින් ගුඩ්. දැන් ළමයි එතකොට ඔ මොකද්ද? ඔය තියාගෙන දැන් ඕනේ නේ සරයි. තව අඳින තියෙනවා. මෙයන් මෙයන් දැන් මට හොඳ ළමයි වගේ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට මොකද්ද තියෙන්නේ? මේ හරිය ආලෝකමත්ද අඳුරුද? මේ මම මේ මෙම සංගලවරණක් දාපු හරිය ආලෝකමත්ද අඳුරුද? අඳුරුයි. එහෙනම් ඒක මොකද්ද කියන්නේ?
ඡායාව. මේක ඇල්ල මොකද්ද? උපඡායාව. මේකත් ලකුණු කරන්න. තුටියට ලකුණු කරන්න වෙයි ඉඩ මදි. මේ මැද තියෙන ඡායාව, උඩිනු යටිනු තියෙන උපඡායාව. හරිනේ, මැදට ආලෝකය වැටෙන්නේ නැහැ මේ බෝලේ නිසා. උඩට හැදෙනවා ඡායාව. දෙපැත්තට අර උඩින් සහ යටින් එන ආලෝකයෙන් උපඡායාව ඇති වෙනවා. හරි. එතකොට ග්‍රහණ කියලා දෙන්නයි යන්නේ දැන්. ඈ ඕන ග්‍රහණයන් දෙකක් තියෙනවා. ග්‍රහණ කියලා දෙන්නයි යන්නේ ග්‍රහණ. හොඳට අහගන්න ඈ. චන්ද්‍රග්‍රහණයයි සූර්යග්‍රහණයයි. හරි නේද? මේ කාරණේ ඕකේනේ. රයිට්. ග්‍රහණයක් කියන්නේ පුතේ හයින් ප්‍රශ්නේ මොකද්ද? ආයේ ඒක තමයි දැන් කියලා දෙන යන්නේ. සූර්යග්‍රහණයක් චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ කොහොමද? අහගන්න. අපිට ඉර පේන්නේ කොයි වෙලාවටද? උදේට දවල්ට. හඳ පේන්නේ රෑට. එහෙනම් මතක තියාගන්න ග්‍රහණය වෙනවා කියන්නේ මුවා වෙනවා. වහ ගන්නවා. හවර් කරනවා. මොකද්ද? මුවා වෙනවා. හරකා වෙනවා මීයරේම. මුවා වෙනවා කියන එක දන්නව නේද? මොකද්ද මුවා වෙනවා කියන්නේ? දැන් මම මේ මොකද්ද කරන්නේ? මම මේ මොකද්ද කරන්නේ? මුවා වෙනවා. සර් මුවා වුණා. මුවා වෙනවා, කවර් වෙනවා, ආවරණය වෙනවා. අනාරයත් මුවා වෙනවා දන්නේ. එතකොට ආගන්න මේ ඉර ළමයි ගිනි දවාලේ මෙහෙම පෙනි පෙනි තියෙන ඉර හඳ ඇවිල්ලා මුවා කරන. ඉන්නෝ කියනකම් ගිනිද අහගන්න. ගිනි දවාලේ මේ ඉර බැබලි බැබලි තියෙනවා. එක පාටම ඉර වැහෙනවා. සූර්යා ග්‍රහණය වෙනවා. සූර්යා මුවා වෙනවා. සූර්යා කවර් කරනවා. තේරුණාද ඒක? එහෙනම් මොකද සූර්යා ග්‍රහණයක් වෙන්නේ කොයි වෙලාවටද? රෑටද දවල්ටද? දවල්ට. මේ ඉර පෙනි පෙනි තියෙනවා. එක පාට යාව මුවා යාව වහ ගන්නවා. කවුද වහන්නේ? චන්ද්‍රයා. හඳ ඇවිල්ලා මේ අපිට පෙනි පෙනි තියෙන ඉර හඳ ඇවිල්ලා මෙහෙම වහලා දානවා. එතකොට අඳුරු වෙනවා. මේ වගේ අඳුරු වෙනවා. මහා ගිනි දවාල එක පාට අඳුරු වෙනවා. මේ ළඟ තිබුණා දැන් අවුරුදු දෙකක් හෝ තුනකට කලින් ලංකාවට පෙනුන පූර්ණ සූර්යග්‍රහණය. හරිද? ඔක බලන්න මම යාපනය ගියා. යාපනයට තමයි හොඳටම පේනවා කියලා තිබුණේ. යාපනය ගියා ඔක බලන්නම. හරිද? ඇත්තටම හොඳටම දැක්කා. 100%ම මේක වැහිලා අඳුරු වෙලා. හරිද? විනා කොච්චර වෙලා සාමාන්‍යයෙන් සූර්යග්‍රහණයක් තියෙනවද? විනාඩි 8ක් 8මාරක් විතර. ගොඩක් වෙලා තියෙන්නේ. හරි, දවස් වෙන පැය ගාණක් තියෙනවද? එහෙම වෙන්නේ නැහැ. විනාඩි කීපකින් ආයි එයාම ඕපන් වෙනවා. පේ ටික 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 මෙහෙම වැහිලා ආයි දැන් තමයි අපි වීඩියෝ එකක් බලමු වැහෙනවා. දැන් එහෙනම් අපි ගමු. ළමයි 3 දෙනෙක් කියන්නේ. ওই 3 දෙනායි මෙතන ඉස්සරට. ඔව් 3 දෙනෙක්. 3 දෙනෙක්. උස උස අමාදි. මෙයාගේ උසට හරියන කෙනෙක් එන්න. මේ දෙන්නගේ. එන්න බලන්න. ඔයා මාදි. උස මාදි. ඔයා උස වැඩිද මන්ද? හරි. දැන් අහගන්න. මෙයා තමයි සූර්යා. මෙයා කවුද? මේ පේනවනේ මූණ ඉර වගේ බැබලි බැබලි තියෙන සූර්යයා. මෙයා තමයි පෘථුවිය. මෙයා කවුද? පෘථුවිය. හරි, ඔයා මෙහෙට එන්න පොඩ්ඩක්. මෙහෙට එන්න. දැන් මෙහෙට එන්න. දැන් මේ මෙතන ඉන්න මිනිස්සු වර්ධ මේ පෘථුවේ මිනිස්සු ඉන්නවා. දැන් මේ මිනිස්සුන්ට මේ පැත්තේ මිනිස්සුන්ට රෑද දවල්ද? මේ පැත්තේ මිනිස්සුන්ට රෑද දවල්ද? මේ පැත්තේ මිනිස්සුන්ට රෑ. පැහැදිලිනේ?
අන්න ඉර අරින් ඉර. දැන් ආය අහගන්න ඉතින් අහගන්න. දැන් මේ පැත්තේ ඇයට ඉර පෙනි පෙනි තියෙනවා. චන්දරය එනවා. චන්දරය. මෙයා ඇවිල්ලා දැන් මොකද උනේ මෙයා නිසා මේ පැත්තේ මේ ඉර පේනවද දැන් වැහුණාද? ඉර පේනවද වැහුණාද? වැහුණා. එහෙනම් පෘථුවියයි ඉරයි අතරට චන්දරයා ආවම මොකද වෙන්නේ? ඉර පේන්නේ නැතුව. හැබැයි මෙයා දිගටම මෙතන ඉන්නවද මෙහෙම යනවද? යනකොට ඉර ආයි පේන්න ගන්නවා. වැඩේ පෑදිල්ලද? ආ යන්න. හරි. ගුඩ්. තැන්ක් යූ. හරි. හරි හරි. දැන් එනම් ඔන්න සූර්යග්‍රහණය ගන්න. ළමයි මට කියන්න 6 වෙනි එකට උත්තරේ. සූර්යයක් අහගන්න ඉතින්. සූර්යග්‍රහණයක් හා චන්ද්‍රග්‍රහණයක් ඇතිවන්නේ කෙසේද? ඡායාව, උපඡායාව වගේ දේවල් නිසා. ආලියන්. ඡායාවක්, ඡායාව මගින්. කෙලිම ගන්නමු ඡායාව මගින්. මේ චන්ද්‍රග්‍රහණය සූර්යග්‍රහණය ඇති වෙන්නේ ඡායාව නිසා. අපි බලමු මේ ඡායාව වැටෙන්නේ කොහොමද අහගන්න. ඒ ඡායාව වැටෙන්නේ කොහොමද කියලා බලමු. ඔන්න මේ බලන්න. සූර්යයයි පෘථිවියයි අතරට කවුද එකපාරට හරස් වෙන්නේ? චන්ද්‍රයා හරස් වෙනවා. අපි මේක ඉරි ටික ගහලෙමු. හරියට ගහන්න ඈ. හරියට ගහන්න. චන්ද්‍රේ මාමා හරි. මේම ගන්න ඉරි ටික. ඔන්න මම පළවෙනි ගැව්වා. හරියට යා කරන්න ඕනේ. බලලා මෙන්න ඉරක්, මෙන්න අනිතිර, මෙන්න ඉරි දෙක. සූර්යාගේ ඉඳලා මේම ඉරි දෙකක් එනවා මෙතෙන්. හරියට බලලා යා කරන්න. ඕන පෑනකින් පුළුවන් මේක අවුලන්න. මේක පාට වැදගත් නැහැ. හරිද? කෙලින්ම පෘථිවියට වදින්න ගහන්න. කෙලින්ම පෘථිවියට වදින්නම ගහන්න. ඒ දෙක. හරිද? දැන් ඊළඟට මේ පැත්තෙන් දෙකක් යනවා මෙහෙම. වැටලුනාද? ඔන්න පටලන්න. ඔන්න මේ දෙක ගහගන්න ඉස්සෙල්ල. සූර්යාගේ මෙතන ඉඳලා චන්ද්‍රයා හරහා දෙකක් යනවා දෙපැත්තේ. හරිද? හරිනේ. ආ දැන් ඉතුරු දෙක ගන්න. මෙන්න ඉතුරු දෙක. අනිත් පැත්තෙන් තව දෙකක් එනවා මේ අනිත් පැත්තෙන්. මාළු යවලා වරද ගත්තද? අයියෝ ඒ මොකද්ද කළේ? වැරදි. ඒ වැරදි එක හරි. වැරදි එක හදා ගන්න පුතා. වැරදි ඒවා තියන්නේ නැහැ. ඕකම ටිපෙක්ස් කරන්න. හරිනේ. ආ දැන් අහගන්න වැඩේ. අහගන්න. ඕගොල්ලෝ දන්නවද? දැන් මට ඕගොල්ලෝ කියන්න. මෙන්න මේ මම පාට කරන ප්‍රදේශයේ මම මේ ප්‍රදේශයට වැටෙන්නේ චන්ද්‍රයාගේ උපඡායාවද ඡායාවද? ඡායාව. මේ මෙන්න මේ ප්‍රදේශයට වැටෙන්නේ. මේ ප්‍රදේශයට වැටෙන්නේ උපඡායාව. එතකොට මේ ඡායාව වැටෙන ප්‍රදේශයේ මේ අහගන්න ඉතින් අහගන්න. දඟලන්න නැතුව. මේ ඡායාව වැටෙන ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ට මුළු ඉරම එකපාර පේන්නේ නැතුව යනවා. හැබැයි මේ උපචායාව ඉන්න අයට සම්පූර්ණයෙන් ඉර පේන්නේ නැතුව යන්නේ නැහැ. එතකොට මේ පැත්තේ මේ උපචායාව හරියන මිනිසුන්ට පේන්නේ අර්ධ සූර්යග්‍රහණයක්. මේ ඡායාව ප්‍රදේශයේ ඉන්න අයට පේනවා පූර්ණ සූර්යග්‍රහණයක්. දැන් කෙනෙක් අතර මේ අපි ඉඳ පන්ති. ඒක ළමයෙක් කියව මට ළමයා නම් මතක නැහැ. ඒක ළමයෙක් කියවුවා ෂෝක් ප්‍රශ්නයක්. සර් ඉරද හඳද ලොකු ඇහුවා මං. මං ඉතින් ඇහුවා උඹ ඒක දන්නේ නැද්ද? මොකද්ද ලොකුවා? ඉරද හඳද ලොකු? ඒ දන්නේ. ඉර ලොකුයි. හඳ වගේ බරගානක් ලොකු ඉර. විශාල වස්තුවක්. ඈ? ඔව් ගාන මම දන්නේ ලොකුයි. කවුද ලොකු? ඉර. හඳ ඒක ඒකත් එක හෙන්න පොඩි වස්තුවක් හඳ. පෘථිවියට වඩා පොඩිනේ හඳ. පෘථිවියට වඩා පොඩිනේ හඳ. ඊට පස්සේ මේක අහනවා. මේ සර් ඉතින් එහෙනම් ඉතින් ඉර ඔච්චර ලොකුයි නම් හඳෙන් පුළුවන්ද සර් ඉර වහන්න? මොකද කියන්නේ? පුළුවන්ද බැරිද? ආ අන්න උත්තරේ. මොකද්ද? ඉර ලොකු වුණාට ඉර ඉන්නේ ඈතින්. එතකොට අපිට ඒක ලොකුවට පේනවද පොඩියටද පේන්නේ? පොඩියට පේන්නේ. ඒක නිසා හඳෙන් එයා වහන්න පුළුවන්. හැබැයි ඉතින් ඉර ළඟ හිටියට හඳෙන් වහන්න පුළුවන්ද?
දැන් මට ඕන නම් අලියෙක්ව මෙහෙම මේ ඇඟිල්ලෙන් වහන්න පුළුවන් ද බැරිද? මේකෙන් වහන්න පුළුවන්. හැබැයි ඒ අලිය ළඟ ඉන්න අලියද ඈත ඉන්න අලියද? ළඟ ඉන්න අලියෙක් වහන්න බෑ. ඈත ඔය අති වස්ගමුවේ ගියා මේව අලි 1500ක් විතර ඉන්න වස්ගමු ගින් තියනවද? වස්ගමු ජාතික වනෝද්‍යානයේ ගියොත් අර වැව්තාවල ඉන්න අලි 1000කට වැඩි ඉන්නවා. මේ මේක පෙළට. මේම මේ අතින් මෙහෙම වහතයි ගැලි ටික ඔක්කොම. ඇයි හින ඈතින් ඉන්නේ? නෑ මේ කියන්නේ එක වස්තුවක් තවත් වස්තුවකින් වැහෙන එකනේ මේ කරන්නේ. එහෙනම් ඉතින් වාට සූර්යයා ග්‍රහණයක් ගන්න බලන්න පුළුවන්. ඇස් දෙක වැව දවල්ට ආ සූර්යයා ග්‍රහණය. එහෙම නෙවෙයි. මේ ඔය තමයි කතාව. රයිට්. ඉතින් අපි ලියමු අපි ගන්නවා සූර්යයා ග්‍රහණය සිදු වන ආකාරය පැහැදිලි කරන්න. ලියන්න. දැන් මේ 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 පැත්තේ ඇයට මහා ගිනි දවල්. මේ පැත්තේ ඇයට රෑ. හරි ඔය දවසේ රෑ සූර්යග්‍රහණයක් වෙන දවසේ රෑ හඳ නෑ අහසේ ඈ සූර්යග්‍රහණයක් වෙන දවසේ රෑට හඳ අහසේ නෑ ඇයි හඳ දැන් තියෙන්නේ රෑ පැත්තේද දවල් පැත්තේද දවල් පැත්තේ එතකොට මේ පැත්තේ ඇයට හඳ තියෙනවද දැන් අමාවක දවස කියන්නේ ඒක හරියට හරි ඔව් ඒ වගේ හිතන්න පුළුවන් වෙන පැත්තකට තේරුණා හොඳ 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 ඒක දැන් කියලා දෙනවා තව ටිකින්. හාලිය සූර්යග්‍රහණය ලිහ මාලිය. සූර්යයා සහ පෘථිවිය අතරට සූර්යයා සහ පෘථිවිය අතරට සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා මැදි වූ විට සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා මැදි වූ විට සූර්යයා සහ පෘථිවි අතරට චන්ද්‍රයා මැදි වූ විට චන්ද්‍රයා මැදි වුණා මේ මැදි වූ විට චන්ද්‍රයාගේ සෙවනැල්ල චන්ද්‍රයාගේ සෙවනැල්ල නැත්නම් චන්ද්‍රයාගේ ඡායාව කිව්වත් හරි ඈ සෙවනැල්ලටමනේ ඡායාව කියන්නේ චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය මත වැටීම නිසා චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය මත වැටීම නිසා චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය මත වැටීම නිසා එම සෙවනැල්ල වැටෙන ප්‍රදේශයේ සිටින මිනිසුන්ට 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 චන්ද්‍රයා නොපෙනී යාම එම සෙවනැල්ල වැටෙන ප්‍රදේශයේ සිටින මිනිසුන්ට චන්ද්‍රයා නොපෙනී යාම සෝරි මේ සූර්යයා නොපෙනී යාම සූර්යයා නොපෙනී යාම සූර්යග්‍රහණයයි සූර්යග්‍රහණයයි සූර්යග්‍රහණයයි. ඕගලන්ට මේවා ගැන තව වැඩිදුර විස්තර කියලා දෙනවා 8 වසරෙදී ඈ. සූර්යග්‍රහණයේ එක එක වර්ග තියෙනවා. අද සූර්යග්‍රහණයේ පූර්ණ සූර්යග්‍රහණයේ වලයාකාර සූර්යග්‍රහණ ආදී වශයෙන් නම් තියෙනවා. ඒවා ඕගලන්ට උගන්වන්න 8ේදී. හරිද? 8 වසරේ තියෙනවා 14 වෙනි පාඩම. උගන්වන්න. එතකොට කියලා දෙන්නම් ඒවා. හරි? ආස කෙනෙක් ඉන්නව නම් 8 වසරේ අවුච පොතක් අරන් බලන්න 14 වෙනි පාඩමේ ඔය විස්තර ගොඩක් තියෙනවා. හරිද? රයිට් ඊළඟට අපි යනවා චන්ද්‍රග්‍රහණය. මෙතනින් සූර්යග්‍රහණයක් වෙලා මේ සූර්යා ග්‍රහණය වෙලා සූර්යා වහගෙන කවුද මේ වහගෙන ඉන්නේ? චන්දරයා. හරිනේ? ආ. මේ මොකද්ද? මේකට කියන්නේ වලයාකාර සූර්යග්‍රහණයක් කියලා. මෙතනදී චන්ද්‍රයාට සම්පූර්ණ සූර්යයාම වහන්න බැරි වුණාම වටේ මෙම ලස්සනට රවුමක් වගේ පේන්න ගන්නවා. මේකට කියන්නේ වලයාකාර සූර්යග්‍රහණයක්. ඇත්තරම ළමයි වලයාකාර ආ නෑ චන්ද්‍රයා ඈත ඉන්නේ චන්ද්‍රයා ටිකක් ඈතට යනවා එතකොට අපිට චන්ද්‍රයාට බෑ සම්පූර්ණ සූර්යයාම වහන්න ඇත්තරම ළමයි තව අවුරුදු මිලියන ගාණක් ගියාට පස්සේ ඔවුල දන්නවද හඳ හැම අවුරුද්දකින් අවුරුද්දකටම සෙන්ටිමීටර් ගාණක් අපෙන් ඈතට යනවා හැම අවුරුද්දකම හරිද ඒතර අවුරුදු මිලියන ගාණක් ගියාට පස්සේ හඳ අපෙන් ගොඩාක් ඈතට යනවා එතකොට හඳට පුළුවන් ද සම්පූර්ණයෙන් ඉර වහන්න
බෑ. අන්න එතකොට ඕගලන්ට පූර්ණ සූර්යග්‍රහණය ඕගලන්ට අපි නැහැ ඉතින්. පූර්ණ සූර්යග්‍රහණයක් එතකොට කවදාවත් බලන්න බෑ. එතකොට මෙන්න මේ වගේ වළයාකාර සූර්යග්‍රහණයක් විතරයි පේන්නේ. ඇයි හඳ ඈතට ගියාම එයා අපේ පැත්තට ලං වෙන්නේ සූර්යාගේ පැත්තට. සූර්යාගේ පැත්තට. එතකොට සූර්යා සම්පූර්ණයෙන් වහන්න බැරි වෙනවා. අපුනේ තව ගොඩක් කල් තියෙන එක. තව කොච්චර කල් තියෙනවා සූර්යා විනාශ වෙන. තවත් අවුරුදු මිලියන 4500ක් තියෙනවා. චන්ද්‍රයා අපි දන්නේ නැහැ ඒක කොහොමද කියලා. ඉරනම් තවත් අවුරුදු මිලියන 4500ක් දැනට විශාල කාලයක්. හරිද? ඈ සෙන්ටිමීටර් ගානේ ගියොත් අවුරුදු මිලියන ගානක් ගියාම තමයි සෙන්ටිමීටර් මිලියනයක් යන්නේ. හිතන්නකෝ එතකොට කොච්චර කියලා. සාමාන්‍යයෙන් සූර්යා සහ පෘථිවිය අතර තියෙනවා කිලෝමීටර් මිලියන 150 දුර. එතකොට ගොඩ වෙන ඈත වෙන්න පුළුවන්ද? බැ කිලෝමීටර් මිලියන 150 සූර්යා සහ පෘථිවිය අතර දුර. හිතන්න බරතෝගේ බර ගාණක්. හරි මෙන්න චන්ද්‍රග්‍රහණයට යමු. චන්ද්‍රග්‍රහණයේදී වෙන්නේ ළමයි ගිනි දවල් නෙමෙයි රෑ. රෑට අනේ හඳ පෙනි පෙනි තියෙනවා. මෙහෙම පෙනි පෙනි තියෙනවා. මොකද වෙන්නේ හඳ නොපෙනී යන්නේ නැහැ. හැබැයි මේ අහන්න පටලෝ ගන්න එපා. සූර්යග්‍රහණයේදී සූර්යා මොකද වෙන්නේ? නොපෙනී යනවනේ. චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයා නොපෙනී යන්නේ. පේන්නේ නැතු යන. මේකේ පේන්නේ නැතු යන්නේ. හඳ මෙන්න මේ වගේ පේනවා. මේ වගේ අන්නෝ පේන. හඳ පේනවා රතු දුඹුරු පාටට පේන්න ගන්නවා චන්ද්රග්‍රහණයකදී. මගේ ජීවිතේ කවදාවත් මම චන්ද්රග්‍රහණයක් දැකලා නැත්තේ. දැන් ටීවී එකේ කියනවා අර 8 වසරේ අච්චු ඈ 8 තිබ්බා දැක්කද කියලා. ඇත්තට මෙහෙම චන්ද්‍රග්‍රහණය තියෙන දවස් ටික 8 වසර පොතේ තියෙනවා. මෙන්න මේ දවස්සේ ලංකාවට පේන්නේ කියලා. හරිද? ඉතින් මම ওই දවස් ටිකේ ඒ පොත බලලම නෙමෙයි ප්‍රවෘත්ති වලට කියනවා. ඊට පස්සේ ආනවා අද චන්ද්‍රග්‍රහණයක් තියෙනවා. පැය ගාණක් තියෙනවා මේක. සූර්යග්‍රහණයක් වගේ විනාඩි 8 8යි ගානකදී නැති වෙලා යන්නේ නැහැ. චන්ද්‍රග්‍රහණය පැය ගාණක් මෙහෙම පේනවා. හරිද? මම දවස් කීපයක්ම උත්සාහ කරා ওই චන්ද්‍රග්‍රහණය බලන්න. ඒ කිසිම දවසක බලන්න බැරි වුණා. හිතන්න මොකක් නිසාද ඔබ හිතන්න? වැස්ස නිසා. ඒ කියන්නේ වලාකුළු පිරුණාට පස්සේ හඳ පේන්නේ නැහැ. ඒ කිසිම දවසක බලන්න බැරි වුණානේ වලාකුළු නිසා. බලන්න බැරි වුණා. හරි. මේ පාට තමයි පේන්නේ. හරි අපි මේක කිරණ ටික අඳිමුද? අඳින්න කිරණ ටික. ඔන්න පටලවා ගන්න නැතුව අඳින්න. මෙන්න. පළවෙනි කිරණ දෙක අඳින්න. හරියට බල්ලා අඳින්න අවබෝධයෙන් අඳින්න පටලවා. පේනවනේ. ඔව්. මගේ ෆෝන් එකටත් පේනවා. මේක නේ අනිත් ෆෝන් එකේ සිය ගුණයක් zoom කරත හැකි. මේක බෑ ඇත්ත. ඔව්. ඒකේ පේනවා. අර උඩ තියෙන දුරේක්ෂයේ සිරාවටම පේනවා. අඳේම. ඈ? සූර්යා බලන්නේ නැහැ නේ. සූර්යා නෙවෙයි හඳ. ගෙනාවු දවසේ මං හඳ බැලුවේ. උතර පේන ආවට එහෙම. ඊට පස්සේ බලන්න බැරි වුණා අර උඩ දැන් නිකන් දාලා තියෙන. මේ දෙක හරිද? අනිත් දෙක ගාමුද? ආ මෙන්න අනිත් දෙක. තෙන්සුරාගේ චන්ද්‍රයන් ටිකද? එහෙම මතකයි. සාමාන්‍ය ඔය වලාකුළු තිබුණොත් බලන්න බැරි වෙනවා. දැන් හොඳ ළමයි වගේ කියන්න මෙන්න මේ කෑල්ල මොකද්ද කියන්න. මේ මම මෙතන ලියන්න. මොකද්ද මේක? මොකද්ද? ඡායාව. මේ හරිය උපඡායාව. මේක ලකුණු ගන්නටක් වෙලාව යනවා. වීඩියෝ බලන්න බැරි වෙනවා එමුණුත්. දැනුත් 7:33.
මේක තව මෙහෙට වෙන්න ඕනේ. මේක මෙහෙටම වදින්න ඕනේ. ඔයාගෙත් එහෙමයි. මේ රේඛාව පුතේ මෙහෙට එන්න ඕනේ. මේක මෙහෙට යන්න ඕනේ. හරි, දැන් බලන්න සූර්යග්‍රහ මේ චන්ද්‍රග්‍රහණයක් වෙච්ච විදිය බලන්න. සූර්යා සහ චන්ද්‍රයා අතරට කවුද මැදි වෙන්නේ දැන්? පෘථිවිය. එතකොට පෘථිවියේ හේවනල්ල වැටෙනව කවුරු මතද? චන්ද්‍රයා මත අන්න චන්ද්‍රග්‍රහණයක් ඇති වෙනවා. ලියන්න එක යටින් ලියන්න. චන්ද්‍රයා සහ සූර්යා අතරට. චන්ද්‍රයා සහ සූර්යා අතරට. චන්ද්‍රයා සහ සූර්යා අතරට. චන්ද්‍රයා සහ සූර්යා අතරට. පෘථිවිය මැදි වූ විට. පෘථිවිය මැදි වූ විට. චන්ද්‍රයා සහ සූර්යා අතරට පෘථිවිය මැදි වූ විට. පෘථිවියේ සෙවනැල්ල. පෘථිවියේ සෙවනැල්ල. පෘථිවියේ සෙවනැල්ල. චන්ද්‍රයා මත වැටීමෙන්. පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීමෙන්. චන්ද්‍රග්‍රහණයක් සිදුවේ. චන්ද්‍රග්‍රහණයක් සිදුවේ. බැරුණා ලියා ගන්න. චන්ද්‍රයා සහ සූර්යා අතර පෘථිවිය මැදි වූ විට පෘථිවියේ සෙවනැල්ල නැත්තම් ඡායාව චන්ද්‍රයා මත වැටීමේ. පෘථිවියේ සෙවනැල්ල එහෙම නැත්නම් පෘථිවියේ ඡායාව චන්ද්‍රයා මත වැටීමෙන් මොකද්ද? චන්ද්‍රග්‍රහණයක් ඇතිවේ. චන්ද්‍රයා මත වැටීමෙන් චන්ද්‍රග්‍රහණයක් ඇතිවේ. ඈ හරි, මම දැන් දාන්නම් වීඩියෝ එක. ඔනේ සීමිත පරිදි ඈ මේ ඕක බලන්නේ කියලා ඊට පස්සේ හතර වටේ තියෙන ඔක්කොම බලන්නේ මෙපා වැඩක් නැහැ. මේ ඔබට අබ්බැහි වෙන එක නරකයි. හොඳේ ඒක මතක තියාගන්න ඈ. රයිට්. එහෙනම් සූර්යග්‍රහණ ඉවරයි, චන්ද්‍රග්‍රහණයත් ඉවරයි. දැන් අපි යනවා ඊළඟ කොටසට. මා ගන්න තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ අපිට තව වෙලා තියෙනවනේ. ආව් තියෙනවා. තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ මෙන්න ළමයි මංගාව තියෙනවා තල දර්පණය. අකමැති. එමෙති ඉතින් කමන්න. තල දර්පණ. හායි හායි. මාවත් පේනවා. ඕගොල්ලොත් පේනවා. තල. මේක වක්‍රද සමතලද? සමතල. මේක එක පැත්තක මොනවද ගාලා තියෙන්නේ? තින්ත ගාලා. තින්ත වර්ගයක් කියන්නේ මේකේ විශේෂ රසායනික ද්‍රව්‍ය කීපයක් ආලේප කරලා තියෙන්නේ. මේ පැත්තෙන් පේන්නේ නැහැ. මේ පැත්තෙන් පේනවා. දැන් ළමයි මේ දවල්ට තමයි නියමිටම කරන්න පුළුවන්. පේනවාද අර ලයිට්? ලයිට් වල ආලෝකය අර බිත්තියට වැටෙනවා පේනවාද? අර පේනවා. මේ වලට ඉරේ ඉරේලියට ඇල්ලුවම සුපිරියටම වැටෙනවා. සුපිරියටම වැටෙනවා. ඉරට මේ මල්ලල බිත්තියට අල්ලන්නකෝ. නියම ආලෝක ලපයක් ගන්න පුළුවන්. පැහැදිලිද? මම බැනුම් ආලක් තියෙනවා, කුණුවර්පෙන් බැනුම් ආලක් තියෙනවා, ඒ වගේ වැඩ කරනවා කිව්වනේ ඔයගොල්ලෝ. නැද්ද? ඉස්සර මේ ගේ තියෙන තැන මෙතන ලොකු වැලි කන්දක් තිබුණා. අර එහා පැත්තේ පරණ ගෙයක් තියෙන. ඒ පරණ ගේ තරම්ම උසයි වැලි කන්ද. හරිද? අර අපි දන්න මාමා කෙනෙක් වැලි විකුණුවා. මිනිහා මොකද කරන්නේ? මේ මේ මෙතන තනිකර පිට්ටනියක් තිබුණේ. පිට්ටනියේ වැලි ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා හින්න උසයි. හරිද? උස වැලි ගොඩක්. ඈ අපි ඉතින් අපි මනංගී මායි වැලි ගොඩේ පෙරලෙනවා, උඩින් පයින්නවා එන අතර. හරිද? අපිට ඒ අස්සේ අපි මොකද කරන්නේ? මේම කණ්ණාඩි කෑලි ඉස්කෝලේ. අර මේ නරක වැඩක් මේ කියන්නේ. හොඳේ හොඳ 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 වැඩක් නෙමෙයි ඈ මේ. මම ඔයගොල්ලෝ කරන්න එපා. මේ මමත් පොඩි කාලේ කරපු නරක වැඩ. අපි මොකද කරන්නේ? මේ වගේ කණ්ණාඩි කෑලි අරගෙන, මේ වගේ ලොකු ඒවා තිබුණේ, අර මූණ බලන කණ්ණාඩි තියෙන, අර රැවුල කපන කණ්ණාඩි, ඒ වගේ කණ්ණාඩි අරගෙන දැන් වැලිගොඩ මෙහෙම තියෙනවා. වැලිගොඩෙන් පිටිපස්සේ ඉඳලා අර කන්ද මුදුනේ දැනුත් පේනවනේ. අර කන්ද මුදුනේ වාහනෙනවා අපිට පේනවා. හරිද? අපි මොකද කරන්නේ? මෙහෙම වාහනේ නෙවුගේ මුණට අල්ලනවා මෙහෙම. හරි. මේ ඉඳන් අර හරියට අල්ලන්න පුළුවන්. ඒ තරම් වදිනවා. මෙහෙම අල්ලනවා මූණට. හරිද? අර මෙහෙම මෙහෙම වෙනවනේ. එතන මේ වංගුවේ නවත්තන උන් ගැවිලා.
කවු දෙයක් කොමු ගිය අම්මට උණු හරප ඉවර අපි දුවනවා අපි මේ පැත්තෙන් දුවනවා මේ පැත්තෙන් අපිට ගේ ඇතුළට යන්න පුළුවන්නේ කඳ කන්දට මුවා වෙලා අපි කන්ද මේ මර හමුදාය වගේ කන්දට මුවා වෙලා අල්ලන්නේ මේම දුවනවා ඉතින් අපි අම්මල තාත්තලයි පළු අරිනු උන් ඇවිල්ලා හරිද උණු හරප ඉවරයි ඉතින් මේක ඇහැට වැටෙනවා මාර අමාරුයි දවල්ට අවුවට අල්ලන්න බලන්න මේම අල්ලන්න එපා හොඳ නෑ ආගේ හරි මුණ්ඩ අල්ලන පට්ට අමාරුයි හරිද මේ පට්ට ඇද දුක් ගාලා වදිනවා පේන්නේ නෑ පාර ඇක්සිඩන්ට් එකක් වුණත් වෙන්න තිබුණා අපි කරපු ගොන් වැඩෝවා පොඩි කාලේ හොඳ නෑ නරක වැඩ හරිද ඉතින් කෙසේ වෙතත් අල්ල පයින්ෝ ඉතින් උන්ට ඇවිල්ලා පයින්ෝ කුණු වර්පත් ඉගෙන ගත්තා ඒ දවස්වල ඒකේ දන්නේ නැති කුණු වර්ප වලින් බයින් හරි කෙසේ වෙතත් මෙයා අන්න හොඳින් බලන්න පුතේ මේ රූප බලන්න මේ රූප බලන්න මේ රූප බලන්න හොඳින් සූර්යාලෝකය ඇති දිනක මුහුණ බලන කණ්ණාඩියක් මගින් එලි මහණ මේක කළ බලන ගෙදරදී එලි මහණේ සිට ආලෝකය නිවස තුළට ඇති බිත්තියක් මතට ගන්නලු එලි මහන්ට ගිහිල්ලා ඔයාගේ ගෙදර බිත්තියකට මේ ආලෝක ලපේ ගන්න මෙහිදී මුහුණ බලන කණ්ණාඩිය මගින් සිදුවන්නේ එය මතට වැටෙන ආලෝකය නිවස තුළට හරවා යැවීමකින් මේ ක්‍රියාවලිය කියන්නේ ආලෝක පරාවර්තනය ආලෝකය හරවලා යවන එකට කියන්නේ මොකද ආලෝක පරාවර්තනය මාන්න ලියන ආලෝක පරාවර්තනය ආලෝක පරාවර්තනය වහලිවුඩ අමාරු කරන්න අර වැලි ගොඩ එන හරි ලේසියට තියන්ගන්න පුළුවන් වහලිවුඩ උළුනේ මේකේ තිබුණේ අපේ උළු තිබුණේ දැන් දැන් වුණත් අපේ වහලට නගින්න බෑ මෙහෙම තියෙන්නේ ඇලයි ඌස් ගාලා ඉස්සලා වැටෙනවා එසමයි හරි ඒවා කරන්න එපා බෑ ඔයගොල්ලෝ ඒකනේ මනුස්සයද පේන්නේ නැතු කියලා ඉස්සරහින් මෙන්න මිනිස්සේ කප්පගෙන ගියොත් එහෙම කාට කියන්නද ඒව කරන්න එපා මම මේ නිකන් කිව්වේ අපි කරපු දේවල් ඒ කාලේ දැන් කොච්චර ඒ කාලේ මේ පාරවල් ලොකුට වාහන යන්නෙත් නෑ මේවා මේ ඔක්කොම ගුරු පාරවල්නේ තිබුණේ ඔය ඔයගොල්ලෝ එතකොට ඉපදිලා නෑ ඔක්කොම ගුරු පාරවල් තාරවත් දාලා තිබුණ නෑ ඒ කාලේ මේ ඔක්කොම වනාන්තරය වගේ මහා ගස් කොළන් තියෙන ප්‍රදේශයක් දැන් බැනුන් ඇවි නැද්ද මාර වැඩ කරන්නේ විදින තැනක් තිබුණෙම නැද්ද වෙන විදින්න වෙන තැනක් තිබුණෙම නැද්ද ආයෙම තියාගන්න බෑ බෑ තානම් ඒක කියන්නත් එපා කාටවත් හදපු එකක්වත් තියාගන්න බෑ ඒ කාගේ වුණත් ආයුධ තියාගන්න බෑ ගෙවල් වල ඔවා කියන්නත් එපා කාටවත් තේරුණාද ඔවා කියන්න එපා ඈ තරහකාරය කියලා පොලිසියට කිව්වොත් එම්ම උස්සයි පොලිසිය ඒ කියන්නේ කඩු කිනිසි අවි ආයුධ ගෙවල් වල තියාගන්න තහනම් ඒවට ලයිසන් එකක් ගන්න ඕනේ පොලිසියට ගිහිල්ලා ඒවට අදාළ ලයිසන් එකක් ගන්න ඕනේ ලයිසන් එකක් තියෙනවා නම් උලන්න. ඇයි? කැමති නැහැලු අර ඉන්ෆ්ලුවන්ස් ඇදලා. ලගමද හරි ආගන් තුවක්කු එයාමගරම් ලයිසන් තියෙනවා ඔවා කියන්න එපා මනුස්සයෝ කාටවත් අපිටවත් කියන්න එපා ඔවා කියන්න එපා ඔවා ගෙවල් වල තියෙන රහස දේවල් ඇහුණාද ඒවා කියන්නේ නැහැ හොඳේ අපේ 100ටත් තිබුණා අපේ ගෙවල් වල නම් ඒවා නැහැ අපේ 100ටත් තිබුණා කොහෙ ගියක් දන්නේ නැහැ ලයිසන් තුවක්කු තිබුණා මේ අම්බලන්තොට ඔක්කු ලයිසන් බුදුමෝ
බෝම්බයක් තියෙනවා ගෙදර. අකෝ උන් ඔක්කොම මේ පාතාලේ සෙට් ගන්න බයි බෑ මුන්ට. සෙල්ලම් බෝම්බයක්. ඔක්කොම නිකන් මේ මැර මැර සෙට් එකක් ඉන්නේ. හරි අපි මේකට යා. ආලෝක පරාවර්තනය යන්න පැහැදිලි කරන්න. දැන් අහගන්න මේක වෙන මුකුත් වැඩ බෑ. ආලෝක පරාවර්තනය කියන එක හොඳට අහගන්න මෙච්චරයි කතාව අහගන්න. ඔන්න ළමයි වාතයේ ඉඳලා ආලෝක කිරණයක් යනවා. යම්කිසි පෘෂ්ඨයක වදිනවා, හැරෙනවා, ආයි වාතයට එනවා. වැඩ නම් කරන්න එපා. මොකද්ද? ආලෝක කිරණේ ආවේ මොකක් ඔස්සේද? වාතය ඔස්සේ. වැදිලා යන්නේ කොහාටද? වාතයට. එහෙනම් ඒ වගේ අවස්ථාවකදී අපි කියන්නේ මොකද? ආලෝක පරාවර්තනය. ආයි අහගන්න. ජලය ඔස්සේ ආලෝක කිරණයක් ආවා. වැදිලා ආයි ජලයට යනවා නම් ඒකත් ආලෝක පරාවර්තනය. යම්කිසි මාධ්‍යක ඉඳලා එන ආලෝක කිරණයක් කිසියම් තැනක වැදිලා හැරිලා ආයි ඒ මාධ්‍යයටම යනවා නම් ඒක ආලෝක පරාවර්තනය. තේරුණාද නැද්ද? ආලෝක පරාවර්තනයේදී මාධ්‍ය දෙකක් තියෙනවද එකයිද තියෙන්නේ? ඈ තේරුණාද කියලා බලන්න බලා. එකයිද දෙකයිද? එකයි. වාතය ඔස්සේ ආව ආයි යන්නෙත් කොහටද? වාතයේ කරන දෙකක්ද එකයිද? වාතයනේ. ජලය ඔස්සේ ආව ආයි යන්නෙත් ජලයට. කීයද? එකයි. තේරුණාද? ආ ලියමු අපි. මේක දාලා නෑ මම කියන්නම්. ආලෝක පරාව ලියන්න. යම් මාධ්‍යයක් ඔස්සේ පැමිණෙන ආලෝක කිරණයක්. 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 කිසියම් පෘෂ්ඨයක වැදී. යම් මාධ්‍යයක් ඔස්සේ පැමිණෙන ආලෝක කිරණයක්. කිසියම් පෘෂ්ඨයක වැදී. හැරි. වැදිලා හැරෙනවා. යම් මාධ්‍යයක් ඔස්සේ පැමිණෙන ආලෝක කිරණයක් කිසියම් පෘෂ්ඨයක වැදී. කිසියම් පෘෂ්ඨයක වැදී. හැරි. කිසියම් පෘෂ්ඨයක වැදිලා හැරිලා හැරි. නැවත පැමිණි මාධ්‍යයට. නැවත පැමිණි මාධ්‍යයට. නැවත පැමිණි මාධ්‍යයට. නැවත පැමිණි මාධ්‍යයට. වෙනත් දිශාවක් ඔස්සේ ගමන් කිරීම. නැවත පැමිණි මාධ්‍යයටම. වෙනත් දිශාවක් ඔස්සේ ගමන් කිරීම. නැවත පැමිණි මාධ්‍යයටම. ඔහු සොරි සොරි මේක තද කරාම පැන්න ඩෝක්. නැවත පැමිණි මොකද කිව්වේ? නැවත පැමිණි මාධ්‍යයටම වෙනත් දිශාවක් ඔස්සේ ගමන් කිරීම. වෙනස් දිශාවක් ඔස්සේ ගමන් කිරීම. වෙනස් දිශාවක් ඔස්සේ ගමන් කිරීම. ඒක දන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන්. පොලිසිය නැති බැරි පවුල නැහැ. හරි ලියන්න. ගමන් කිරීම. ආලෝක පරාවර්තනයයි. ආලෝක පරාවර්තනයයි. ආලෝක පරාවර්තනයයි. හරි දැන් ඕක පාඩම් කරන්න විනාඩි 5ක් තියෙනවා. පාඩම් කරලා ඕනේ ඈ. පාඩම් කරන්නට අක්කල්. මැණික්වල පරාවර්තනය නෙමෙයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා වැඩක් වෙන්නේ. ඕගොල්ලන්ට ලොකු පන්තිවල කියලා දෙනවා. අවදි කෝණය කියලා එකක් කියලා දීලා කියලා දෙනවා. ඔව් ආලෝකේ විශාල වශයෙන් වදින ඒවා ආයෙ හැරිලා එනවා. එතකොට ඒක දිලිසෙන වගේ පේනවා. ඒකයි. දැන් පාඩුවේ ආලෝක පරාවර්තනය කියන එක පාඩම් කරන්න පුතේ.
ඔය දැන් දිනන්නේ 11 අවස්ථට දෙන ළමයිට දෙන එකම තමයි ඈ. ඕක පාඩම් කරා කියන්නේ 11 අවස්ථටත් ඔක ලියන්න පුළුවන්. ආලෝක පරාවර්තන 11 අවස්ථටත් ළමයිටත් ඕකම තමයි කියලා දෙන්නේ. ඕක පාඩම් කරාට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. මොකද 11 අවස්ථටත් ඕවා එනවා. ආ පාඩම් කරන්න ටක් ගන්න. ආලෝක පරාවර්තන කියන්නේ මොකක්ද? අවංක වෙන්න දඟල. ඉතින් අපේ වචනෙන් කියලා වරද්ද තියෙන අයිනෝ ටොක්. ඒ වචන. අපේ වචනෙන් මොකද අපේ වචන? ආ කියන්න දැන් කියනවා කියන්න ඈ ආ කියන්න හරි කියන්න පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකක්ද අඩුපාඩුව? නෑ හැරි නෙමෙයි. එම මාධ්‍ය ඔස්සේම කියන එක ඕනේ නැත්තම් වෙනත් දිශාවකට හරි ගුඩ් දෙන් කිය හරි ගුඩ් කියන් සදසි එම පෘෂ්ඨයට මේ එම මාධ්‍යයට කියන්න බලන්න වෙනත් දිශාවකට එම මාධ්‍යයටම කියලා එන්න ඕනේ. එම මාධ්‍යයේම වෙනත් දිශාවකට කියන එක එන්න ඕනේ. හොඳේ පුළුවන් කියන්න බලන්න. ආලෝක කිරණයක් යම් කිසි පෘෂ්ඨයක වැදී පැමිණෙන දිශාව නෙමෙයි පැමිණෙන මාධ්‍යයට වෙනත් දිශාවක් ඔස්සේ කියන පදේ ඕනේ රයිට්. හොඳයි එහෙනම් අපි ලබන සතියෙත් සුපුරුදු විදියට පාඩම යනවා. අදට අපි පන්ති නවත්තමු. හරි මේ ලබන සතිය පුතේ පෝය පෝය කියලා නිවාඩු නෑ. හොඳේ පන්ති තියෙනවා ඈ. එන්න වෙන්නේ ඒ මොකද සිල් ගන්න යනවද නෝර යනවා ඔන්න එන ඔන්ලයින්